බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සිකාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සිකාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සිකාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සිකාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සිකාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. හොඳයි, තැන්පත් වෙන්න. හොඳයි පින්නතුනි, දැන් මාත් එක්කම ගාතාවන් කරන මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න. හිත අතීතයට යන්න දෙන්නත් එපා, අනාගතයට යන්න දෙන්නත් එපා. ඒ හිත දිහා බලාගෙනම ඒ ගාතාවන් කියන්න. මාත් එක්කම කියමු. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිසදම් සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලික ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලා ඒස භගවතෝ ආවනේයෝ පාවනේයෝ දක්කිනේයෝ අංජලි අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස. මාත් එක්කම කියමු. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අවිසම් සකෝ ජෝච සෝ ජෝච සුවචෝ සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්ඡෝච සල්ල සන්තේන්ද්‍රයෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු සමාචරේ කිංචේන විඤ්ඤූ පරේ උපවදේ අකේමිනෝන්තෝ සබ්බේ සත්තා භවන්තෝ සුඛිතාත්තා තත්තේ තසාවාතාවරාවා අනවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස් වායේවා දිට්ටායේ ච දූරේවස් සබ්බේ සත්තා භවන්තු ඥාතිමඤ්ඤේත කත්තසිනං කංචේ ව්‍යාරෝසනා පටිගසං නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතා යතා නියම් පුත් උසායක පුත්ත මනුරක් මන සම්භාවයේ අපරිමාණං මන සම්භාවයේ අපරිමාණං
තිරියංච අසම්බාදං අවේරං අසපත්තං තිට්ටං චරන්නිසින් සයානෝ ආයාවතස්ස විගතමිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේනස කාමේසු විනෙයගේ දන්නයි ජාතුගප් ඔය හිත එහෙම ගියපය අතුස්සන්න බල අසේ කිවෙනිද 19 කිවෙනි දවසද 23 23 වෙනි වැඩසටහන මම ඩබල් එකේම ලිව්වා කොහටද ලඟුනේ මරණය දැන් මේ පිටරදුර මරණය පේනවද මරණේ පේනවද කියන්නේ මොකද්ද? ඈ? දැන් මේ පිටු තේරෙන හිතට අරමුණක් එනවා. අහ මෙතන යන්න කමන්න යන්න. අඩියක් අඩියක් ගන්න කොහෙටද යන්නේ? කොහෙටද යන්නේ? එයා කල්පනා කරලා බලන්නේ පිට අපි ඇත්තටම අඩියක් අඩියක් ගානේ කොහටද මේ යන්නේ මරණයට ඇත්ත ඒක තමයි පන්ති එනවා ගෙදර යනවා රස්සාවට යනවා දරුවෝ බලන්න යනවා දරුවන්ගේ යුතුයකම් ඉටු කරන්න යනවා මේ කොහටද මේ යන්නේ මරණයට මේ කොහටද ලං වෙන්නේ දවස් 30 අපි යනවා නේ හැමතැනටම යනවා හැබැයි අපි දන්නේ නැහැ අපි මේ කොහටද යන්නේ ඔබ කොහොමත් මැරෙනවනේ මරනවද නැද්ද මරන මරණය දෙආකාරයකට සිද්ධ කර ගන්න පුළුවන් එක්කෝ සතුටින් එක්කෝ දුකින් ඊ මරණය කොහොමද සතුටින් මැරලා ගියාට හරිනේ නේද මොනේ දුකින් මැරෙන්නේ කොහොමද මැරෙනව නම් මරණය පිළිගත්තම ඉවරයි අපි කොහොමද මරණ මැරෙනව නම් අපි මරණය පිළි අරගෙන සතුටින් මරණයනකම් බලාගෙන හිටින ඉවරයිද නැද්ද ඒ නිසා මොකද වෙන්නේ පිළිතුරු සතුටින් ඒ බව පිළිගන්න එදා බුදුරජාණන් වහන්සේ දර්ශනේ සියල්ල දෙස සතුටින් පිළිගන්න. දැන් ලෙඩ වුණාම අපිට දෙයක් කරන්න පුළුවන්නේ. එකක් ලෙඩේ දිහා බලලා සතුටින් ඉන්න පුළුවන්. එක්කෝ ලෙඩේ දිහා බලලා දුකින් ඉන්න. ඉතින් දුකින් හිටියා සතුටින් හිටියා ලෙඩ වෙනවද නැද්ද? ලෙඩ වෙනවා. නේ? අපි දුකින් හිටියා සතුටින් හිටියා ලෙඩ වෙනවා. අපි පින්නතුනේ ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්න ක්‍රම තියෙනවා. දැන් අපි බලමු ගැහැණිය හා පිරිමියා කියන එක ප්‍රශ්නයක්ද නැද්ද? ප්‍රශ්නයක්. ගැහැණිය හා පිරිමියා කියන්නේ එකිනෙකට වෙනස් සත්තු දෙන්නෙක්. මොකද්ද? ගැහැණිය හා පිරිමියා කියන දේ එතකොට ඒ දෙන්නා නිරන්තරයෙන්ම ගැලපෙන්නේ නැහැ. නොගැලපෙන්නේ නැහැ. එහෙම කොහෙම කොයි? එකටත් ඉන්නව රණ්ඩු වෙනවා. අදහස් ගැලපෙන්නේ නැහැනේ. සා මේ දෙන්නා මෙහෙම දෙයක් අපේ සමාජයේ තියෙනවා. ගැහැණිය හා පිරිමියා කියන දේවල් එකිනෙකට ගැලපෙන්නේ නැහැ. ගැලපෙනවා වගේ තියෙනවා ටික දවසක් එකට ඉන්නකොට දැන් ගැලපෙනා කියලා නේද කසාත බැන්දේ දැන් කොහොමද ගැලපෙනවද ගැලපෙන වෙලාවලුත් තියෙනවා නොගැලපෙන වෙලාවලුත් තියෙනවා මේ වගේ ප්‍රශ්නාවම තේරුම් ගන්න ඕන මොකද්ද ඒ තියෙන යථාර්ථය තේරුම් ගත්තම ප්‍රශ්නේ ඉවරයි කොහොමද තේරුම් ගන්නෙ ඔබ කොහොමද පිරිමියා ගැන තේරුම් පිරිමියාට කල්පනා කරන්න එනකොට මොකද්ද එයා කරන්නේ පිරිමියට කල්පනා කරන්න එනකොට මොකද්ද අම්මේ කරා මොකද කරන්නේ ඈ නෑ නෑ මොන අනුකූලව හරි කවර මොනව හරි බිස්නස් හරි එතකොට දැන් අම්මගේ මහත්ය කල්පනා කරනකොට මොකද කරන්නේ ඔයි කියන්නේ ඔක තමයි කියලා නේද තේරුම් අරගෙන නෑ පොරොන්දම් කලපල වැඩන්නේ ඔයි දෙක තේරුම් ගන්න ඕන දැන් මම ප්‍රශ්නයක් ඉවර කරගන්න විදියක් මේ කියන්නේ හරිද පිරිමියට කල්පනා කරන්න ඕන උන්ට යා නිහඬ වෙනවා යා මොකද කරන්නේ නිහඬ වෙනවා එතන ගැහණියට කල්පනා කරන්න ඕන මොකද කරන්නේ? එයා කතා කරනවා. එයා මොකද කරන්නේ? ඇත්තද බොරුද? ඇත්ත. පිහිනියට කල්පනා කරන්න ඕන මෙයා නිහඬ වෙනවා. එයා කැමති නැහැ ඒ වෙලාවට අතපත ගහනවට. හැබැයි ගැහණියට කල්පනා කරන්න ඕන නම් එයා කැමති ඒකන කතා කරනවා. දැන් ওই දෙක පරස්පරයි නේද? පරස්පරයි. දැන් ওই දෙක තේරුම් ගන්න වෙලාවට දැන් ගැහණියෙක් කෙනෙක් පිරිමියෙක් කතා කර කර ඉන්නවට තරහ යනවද නැත්නම් තේ එකක් ගේන්න ඇහුවත් තරහ යනවද නැද්ද? ඒ තරහ යන්නේ ඒ දෙන්න ඒක පිළිගන්න කැමති ඒ ඔහුගේ ස්වභාවයයි අර ගැහණියගේ ස්වභාවය
ඔයි සභාවය තේරුම් අතරමයි ප්‍රශ්න ඉවරයි දැනද? එහෙනම් මේ ලෝකයේ පිනතුරු ප්‍රශ්නයක් ඉවර කරගන්න තියෙන හොඳම දේ තමයි ස්වභාවය තේරුම් ගැනීම. මොකක් තේරුම් ගැනීමද? ස්වභාවය. ඒ වෙලාවට පවතින ස්වභාවයන් අපි තේරුම් ගන්න. ඒ නිසා ඒ වගේ තේරුම් ගත යුතු දෙයක් තමයි මරණය. ඇයි? ගෙහණියෙක් වුණත් පිරිමියෙක් වුණත් දෙන්න මොකද වෙන්නේ? ඉතින් ඔබ මේ බව හොඳට කල්පනා කරලා තේරුම් ගන්න. පිළිගන්න. එතකොට සිනහවලේ ගමන යන්න පුළුවන්. එතකොට පිනතුරු ගෙහණියා හා පිරිමියා අතර ඩබරේ හැටගන්නේ කොහමද? එතකොට යාගෙන අපි මොනවා හරි කතා කරොත් අහන්නේ නැහැ. එහෙම කියලා කුණ කරුකුණු ගානව නේද? අහ කරුකුණු ගා. මොකක්වත් කතා කරන්න බෑ. එහෙනම් දැන් මොනව වෙනස් වෙලාද වන්දන්නේ කියලා අහනවා. ඇයි අර කෑ ගහන්නේ? එතන අර හද්ද මොඩියට ගැහණිය තේරුම් ගන්න බෑ. ඒ මොඩියට අර මිනිස්සය තේරුම් ගන්න ওই අවස්ථාවන් එක තේරුම් ගත්තම දෙන්නම සමදානින් ඉන්න පුළුවන්. ඒ වගේ දැන් ඔබ මරණය තේරුම් ගත්තේ නැත්තම් මොකද්ද වෙන්නේ? ඔබ මරණය තේරුම් ගත්තේ නැත්තම් මොකද්ද වෙන්නේ? ඔබ ඒක එනකොට ගොඩක් විඩාවට දුකට බයට පත් වෙන අවසාන කාලේ. ඒකට හේතුව තමයි ඔබ සත්‍යය තේරුම් ගන්න කැමති නැහැ. අපි ඒක තේරුම් ගත්තම අපිට ඒක සතුටින් වැළඳ ගන්න පුළුවන්. ඒක. ඒ වගේ තමයි ලෙඩ රෝගත්. ඒ වගේ තමයි මොකද්ද? ලෙඩ රෝග. අපිට ඇඟේ හැදෙන ලෙඩ තියෙනවා. ඇහි රෝග හැදෙනවා, කනේ රෝග හැදෙනවා. මොකද ගිරිමානන්ද සූත්‍රයේ තියෙන චක්කු රෝගෝ, සෝත රෝගෝ. දැන් බලන්න මේ ගිරිමානන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරු ලස්සන විද්‍යාවක් උගන්වනවා. ඒක පටන් ගන්නෙ මෙහෙමයි. ඒ දවස්වල බුදුහාමුදුරුවේ අනාථපිණ්ඩික සිටුතුමා විසින් හදපු ආරාමේ. කොහෙද බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ? අනාථ සිටුතුමා විසින් හදපු ආරාමේ. අන්නේ ආරාමේ ඒ බුදුහා එකල්ලි ගිරිමානන්ද හාමුදුරුවෝ ලෙඩ වෙලා කායික දුකටපත් වෙලා බොහොම ගිලන් වෙලා හිටියා කියලා කියනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ඒ ආරාමේ වැඩ ඉන්න කාලේ මොකද වෙන්නේ? බොහොම ගිලන් වෙලා ලෙඩ වෙලා හිටියලු. කවුද? ගිරිමානන්ද සාමින්න. එතකොට දුකට බොහොම ගිලන් වෙලා රෝග වෙලා කායික දුකටපත් වීමෙන් බොහෝ ගිලන් වැඩ සිටියේ. කියන්නේ හිතත් දුකෙන් කයත් දුකෙන්. දැන් මෙන්න මේ ගිරිමානන්ද හාමුදුරුවෝ ලෙඩ වෙලායි කියන පණිවිඩය බුදුහාමුදුරුවන්ට අරන් ආවේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද සාමින්න වහන්සේ භාග්‍යතුන් වහන්සේ එත වැඩම කළා. වැඩම කළ භාග්‍යතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරා. එකත් පසක වැඩ වුණා ආනන්ද සාමින්න භාග්‍යතුන් වහන්සේ මෙසේ පැවසූසේක. මොකද්ද? කොහොමද පැවසුවේ? සාමීනි භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද සාමින්න වහන්සේ ගොඩාක් රෝග පීඩා වැළඳිලා දුකටපත් වෙලා බොහෝ ගිලන් වෙලා වැඩ හිටියා. සාමීනි භාග්‍යතුන් වහන්සේ අනුකම්පාව උපදවා ගිරිමානන්දන් වහන්සේට වැඩම කරන සේක්නම් ඉතා හොඳේ. ආනන්ද හාමුදුරුවෝ ආවා මොකක් කරේට පණිවිඩේ. හාමුදුරනේ භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ ගිරිමානන්ද හාමුදුරුවෝ හොඳටම ලෙඩින් හිතරේ දුකින්. අනේ බුදු හාමුදුරුවෝ මේ වෙලාවේ අනුකම්පාව උපදවාගෙන ගිරිමානන්ද හාමුදුරුවෝ ගාවට වැඩි යනක් හොඳක්. එහෙම ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීමක් කරා. ආනන්ද එසේනම් ඔබ ගිරිමානන්දව භික්ෂුව වෙත පැමිණ දසසඤ්ඤා බුදු හාමුදුරුවෝ මට එන්න බෑ. හැබැයි මම ඔබට එකක් බෙහෙතක් කියන්න. දසසඤ්ඤා කියලා උගන්වන්න ඒක ගිරිමානන්ද භික්ෂුවාට ගිහිල්ලා කියන්න. ඒක කිව්වට පස්සේ ගිරිමානන්ද හාමුදුරුවන්ට හොඳ වෙයි. අසනීපය සංසිඳෙන්නේ මෙකරුණ ඔබට දැකිය හැකි වන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මම ඔබට දස සංඥා උගන්වන්න. ඒ උගන්වලා ඔබ ගිහින් ගිරිමානන්ද හාමුදුරුවන්ට මම උගන්වපු දේ කියන්න. එකපාර මතක තියාගන්න පුළුවන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබ ආනන්ද ඔබට දෙයක් දකින්න පුළුවන්. ඒ වගේ ගිරිමානන්ද හාමුදුරුවන්ට හොඳ වෙයි. බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවේ දස සංඥා ඉගැන්නුවා. අපි ගාවට ආව නම් මොකද කරන්නේ අවංකවම? ගියේ නැද්ද බෙහෙත් ගේන්න? ගියේ නැද්ද හඳහන බලන්න? ගියේ නැද්ද තෙල් කප් බෙහෙත් ගන්න? බුදුහාමුදුරුවෝ එකක්වත් කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ මම කරුණු 10ක් උගන්වන්නම් ආනන්ද ඒක ගිහින් කියන්නේ. එතකොට ඔබට පෙනේ ගිරිමානන්දට සුවපත් වෙයි. සංසිඳේ කියලා මොකද ඒ 10? මොකද දස? අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා ආදී වශයෙන්. දැන් පිනතුරු ලෙඩ වෙච්ච මිනිස්සෙක්ට රෝගී වෙච්ච මිනිස්සෙටයි අනිත්‍ය කියලා දෙන්නේ. දැන් ඒකයි දැන් මේ ගිරිමානන්ද හාමුදුරුවෝ කායික දුකටපත් වෙලා මානසික දුකටපත් වෙලා ඉන්න මිනිස්සෙට වෙනස් වීම කියලා දෙනවා. මොකද්ද කියලා දෙන්නේ? වෙනස් වීම. ඊළඟට පෙන්නනෝ කර කියා ගන්න දෙයක් අනාත්මය, කර කියා ගන්න දෙයක් නැතිකම. ඊළඟට පෙන්නනෝ මොකද්ද? අසුභය. අපි සාමාන්‍ය ලෙඩ වෙච්ච මිනිස්සෙක් ගාවට ගිහිල්ලා ඔවා කතා කරන්න කැමති නෑ නේද? කැමතිද? ලෙඩ වෙච්ච අපි බුදුහාමුදුරුවෝ ලෙඩ වෙච්ච කෙනා අතරට යනෝ ලෙඩ ගොඩක් ලියලා යවනෝ. මොකද්ද මේ තට්ටෝරුව? ලෙඩ ගොඩක්. මොනවද ලෙඩ ගොඩ? මොනවද ලෙඩ ගොඩ? මොකද්ද?
චක්කු රෝගෝ, සෝත රෝගෝ, කාය රෝගෝ, ජීවා රෝගෝ, ගාන රෝගෝ, මුඛ රෝගෝ, දත්වල රෝගය, ක්ෂය රෝග, ඇදුම, පීනස, දාහ, උණ, කුසේ රෝග, සිහිමුර්ජාවීම, ලේ අතිසාර, අර්සස්. අර්සස් දන්නෝනේ පිටිපස්සෙන් පිට වෙන්නේ. කොලරා රෝගේ, කුෂ්ඨ, දද, වන, බගන්දලා, කර්ම විපාක, ඔය ආදි වාගේ රෝග ලිස්ට් එකම කියනවා. ඒ කියන්නේ ෆුල් බඩි චෙකප් එකක් යවන්නේ. දැන් ඔබ නිකමට කල්පනා කරලා බලන්න ලෙඩ වෙලා දුකටපත් වෙච්ච මිනිස්සෙම ලෙඩ ගැන උගන්වලා යවන්නේ. ඇයි එහෙම වෙන්නේ? ලෙඩ වෙලා දුකටපත් වෙච්ච හාමුදුරු නමකට ලෙඩ ගැනම යවන. හරිනම් මේ වෙලාවේ වෙන මොනවා හරි බෙහෙතක් හේතක් එපායි කියලා යවන්න. ලෙඩ වෙලා දුකටපත් වෙච්ච ඇයි? බුදුහාමුදුරු ගිරිමානන්ද හාමුදුරුට කියන ඔබ පිළිගන්න මේ ශරීර ලෙඩ වෙන. ඇයි මේ ගිරිමානන්ද හාමුදුරු වැළපෙන්නේ? ඔහු පිළිගන්න සූදානම් නැහැ ඔහුගේ ශරීරය ලෙඩ වෙනවයි කියලා. එහෙනම් යමක් අපිට පිළිගන්න සූදානම් නැති වෙනකොට තමයි ගැටුමක් බවට පත් වෙන්නේ. මොකක් බවටද පත් වෙන්නේ? මේ ලෝකේ ගැටුම් ඇති වෙනවා. මොනවද ගැටුම්? මුස්ලිම් සිංහල ගැටුම්, මුස්ලිම් දෙමළ ගැටුම්, දෙමළ සිංහල ගැටුම්, ඊළඟ අර අර තියෙන අයිරිස් ත්‍රස්තවාදීන් හා යුරෝප් රටවල් අතර ගැටුම්. ඈ ඔය ගැටුම්. ඒ ගැටුම් නිර්මාණය වෙන්නේ යමක් පිළිගන්න බැරි වෙනකොට. යමක් මොකක් කරන්න බැරි වෙනකොටද? පිළිගන්න බැරි වෙනකොට පින්නතුනේ. ඒ වගේ තමයි ඔබේ ශරීරය පිළිබඳව, මනස පිළිබඳව ගැටුම් නිර්මාණය වෙන්නේ යථාර්ථය පිළිගන්න බැරි වෙනකොට. මොකක් පිළිගන්න බැරි වෙනකොටද? යථාර්ථය පිළිගන්න. ඔබ නිකමට කල්පනා කරලා බලන්න මම මේ කියන දේවල්. ලෙඩ වෙච්ච, දුකටපත් වෙච්ච මිනිස්සෙටම ලෙඩ රෝග ටික කඩපාඩම් කරලා යවනවා. ලෙඩ වෙච්ච, දුකටපත් වෙච්ච හාමුදුරු ළමකට ලෙඩ රෝග ටිකම කඩපාඩම් කරලා යවනවා. කල්පනා කරලා බලන්න මේ සූත්‍ර කියවට ඇයි මෙහෙම උනේ කියලා. නේ ගහෙන් ඇටිචම කියන ගුණායන්න වගේ වැඩක් නේද මේ බුදුහාමුදුර කරන්නේ? නිකන් බැලුව බැලමට ඔබේ භාෂාවෙන් කියනවා නම් එහෙම තමයි. දැන් කම්බුල් ගාය වගේ එකක් හැදෙනවා කියලා අපේ සිංහල ජනවල් හාපු කතා කරන්නේ. අපිට නම් ඕක හැදෙන්නේ. ඒ නිසා පින්නතුනේ මේ මිනිස්සු සැබවින්ම මේවා දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේ ගිහිල්ලා කියනවා. කොහෙද? මලමිනී ගාව. මේ මලමිනී ගාව කියන්න ඕනේ නෙවෙයි. ලෙඩ හැදෙනම කියා දෙන්න ඕනේ නෙවෙයි. ලෙඩ හැදෙන කලින් කියා දෙන්න ඕනේ නෙවෙයි. ඒ නිසා ඔබට ජීවිතේ සාමකාමී කරන්න පුළුවන් එක මාවතක් පවතිනවා. ඒක තමයි වෙන දේ වෙන විදියට පිළිගැනීම. මොකද්ද වෙන දේ වෙන විදියට? එහෙනම් මෙන්න මේ රෝගයට වෙන්න පුළුවන් දේවල් ඔබ පිළිගන්න. ඒ මොනවද? ලෙඩ හැදෙන්න පුළුවන්. ලෙඩ හැදුනම ඒවට බය වෙන්නේ ඇයි? ඔබ ඒක පිළිගන්න බැරි නිසා. ඊට පස්සේ තමයි ගස්ගල් සරණ යන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ගස්ගල් සරණ යනවා. ඊළඟට පර්වත සරණ යනවා. ඊළඟට කැලෑ සරණ යනවා. ඊළඟට දේවාල සරණ යනවා. ඊළඟට හඳහන සරණ යනවා. ඇයි ඒක වෙන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා අපිට ශාස්ත්‍රු වෙලා මහණෙනි, උපාසක උපාසිකාවනි, මේ ශරීර ලෙඩ වෙනවායි කියලා ඔබ පිළි අරගෙන ලෙඩේට බෙහෙතක් හොයාගන්න. ලෙඩ වෙන බව පිළිගන්න නම් බෙහෙත් හොයාගන්න එක පිළිගන්න ඕනනේ. ඇයි ලෙඩ වෙන බව පිළිගන්න නම් බෙහෙත් හොයාගන්න ඕනද නැද්ද? ඕන. හැබැයි අපි දුක් විඳින්න ඕන නෑ. පින්නතුනේ දැන් අපිට මට මේක කියන්න. දැන් මේ මෙතන මේ කකුලේ ගෙඩියක් හැදෙනවා. කකුලේ ගෙඩියක් හැදෙනවා. ගෙඩියක් හැදුනාම කකුලට රිදෙන්නේ. කකුල මෙතන කොහේ හරි වැදුනම කොහේද රිදෙන්නේ? ඈ? හිතට. මාර දියුණුයිනේ. කොහටද නිකමට මට නම් රිදෙන්නේ කකුල තාම. දැන් ওই ඕකට ගහගෙන බලන්න යකඩේට කොහෙද රිදෙන්නේ කියලා. කොහෙද රිදෙන්නේ? උතන ආඩි වෙලා ඉන්න කොහෙද රිදෙන්නේ? පිටිපස්සද ඔළුවද? කොහෙද රිදෙන්නේ? ඇත්තටම බැලුවොත් පිටිපස්ස වගේ තමයි රිදෙන්නේ. ඇත්තටම මොකක් හරි බඩවැල් ඇදෙනවා, බඩවැල් රිදෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් එහෙමනම් මලමිනි වලට රිදෙන්න ඕනද නැද්ද? ඔබ ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක්. මේ ශරීරයේ කිසිම දෙයකට රිදීම දැනෙන්නේ නැහැ. එහෙම දැනෙනව නම් මොකද වෙන්නේ? මලමිනි වල අපි ගිහින් ගහනකොට රිදෙන්න ඕන. මේ පින්නතුන් හොලවනෝ නේද මලමිනි නැගිටපන් නැගිටපන් කියලා. ඒත් නැගිටිනවද? ඒගොල්ලන්ට හැංගීම් දැනීම් නැහැ. ඒගොල්ලන්ට හැංගීම් දැනීම් නිසා මලමිනි හොලවල වැඩක් නැහැ. මලමිනි හොලවල වැඩක් නැහැ පින්නතුනි. ඉතින් ඔබ හොඳට තේරුම් ගන්න මේ ශරීරය කොච්චර අඩි 6ක් විතර ලොකුවට තිබුණත් මේකට රිදීම දැනගන්න බෑ. මේක දැනගන්නේ කවුද? මේ ශරීරය පරිහරණය කරන හිත. කවුද දැනගන්නේ? ඒක තේරුම් ගන්න. හිතට රූපය, හිත අරූපී දෙයක්. එතකොට මේ රූපකායට කිසිම දෙයක් දැනගන්න බෑ.
නමුත් අපිට තේරෙන්නේම රූපෙට රිදෙනවයි කියලාද නැද්ද? රූපෙට නෑ. ගිරිමාන හඳා හමුදු ලෙඩ වෙලා ඉන්නේ කයට රිදුන් නැහැ. ඇත්තටම රිදුම තියුණේ කොහෙද? හිතේ. ගිරිමාන හඳා හමුදු හිතේ රිදුම තියුණේ. බුදුහාමුදුරුවෝ ඒකට අපි කායික වේදනාව කියලා කියන්නේ කය හරහා හිතට ඒක දැනෙන නිසා. වේදනාව දෙආකාරයකට දැනෙනවනේ පින්නතුනි. එකක් තමයි වේදනාව දැනෙන්නේ නැති කය හරහා හිතට වේදනාව ගේන්න පුළුවන්. අනිත් එක තමයි හිත හරහා කෙලින්ම වේදනාව ගේන චිත්ත වේදනා. අනිත් එක තමයි කාය වේදනා කියලා කියන කයට වේදනාව දැනෙන්නේ කය හරහා හිතට යමක් දැනෙනවා. මොකද්ද? කය. ඒකෙන් කියන්නේ නැහැ කයට දැනෙනවයි කියලා. හිතටමයි දැනෙන්නේ. නමුත් ඒක දැනෙන්නේ මොකක් කරාද? කය හරහා. කයට කිසිම දෙයක් දැනගන්න බෑ. ඒකට පිළිඳින කයේ යම් යම් වේදනා කැක්කුම් ආවම අපි ඇත්තටම වැඩිපුර රිදවගන්නේ මොකද්ද? හිත. කයේ අපි හිතන තරම් ඕක ලොකුවට නැහැ. නමුත් ඕක ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ කොහේද? හිතේ. දැන් මෙතන ඉන්න කාට හරි අවුරුදු 40ක් විතර වයසයි ඔයාගේ කොණ්ඩේ ගොඩාක් ඉදිලා කියලා යන්න 3-4 දෙනෙක්. දැන් කියලා යන්න. ගෙදර ගිහුව ගාව මොකද්ද බලන්නේ? කන්නාඩි. දැන් කොණ්ඩේ කිව්වද යාට ඉදුලා කියලා? කොණ්ඩේ කිව්වද යාට ඉදුලා කියලා? කොණ්ඩේ මැසේජ් එකක් ඇහුවද හිතරන්න මං ඉදිලා කියලා. එහෙම ගැව්වේ. එහෙනම් මේක කොණ්ඩේ කොච්චර ඉදුණා ප්‍රශ්නයක් නැහැ. ඔක හිතේ හිත ඉදුණොත් තමයි මොකද්ද වෙන්නේ? ප්‍රශ්නේ පටන් ගන්න. නේ? දැන් සමහර වෙලාවට කොණ්ඩේගස් මගෙත් ඉදිලා තියෙනවා. මේ කොහෙන්ද? ඉතින් යාළුවෝ පෙන්වන්නේ හාමුදුරු ඉදිලා. ඒ වෙනකම් මම කිසිම දෙයක් දන්නේ. ඉතින් මම ඒ වෙලාවට කල්පනා කරනවා ඔක ඉදිලා මෙච්චර වෙලා කොණ්ඩේ කතා කරේ නැත්නම් මූ කතා කරේකට මම මොකදද වැළපේ. පොඩ්ඩක් කල්පනා කරන්න. එහෙනම් ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න. කය කෑ ගහලා මැසේජ් එවන්නේ නැහැ. නමුත් ඔබේ වටේ ඉන්න යාළුවෝ කෑ ගහලා හිතට මැසේජ් එවාවි. ඒවෙන් හිත කම්පා කරගන්න එපා. යථාර්ථය පිළිගන්න. ඒකයි ගිරිමානන්ද හාමුදුරුවෝ ගිය පණිවිඩය. මොකද? ගිරිමානන්ද කයේ හැටි ඔහම තමයි. ඔබට දැන් එකයි නේ තියෙන්නේ මොනම රෝග ලිස්ට් එකක් මේවා කියලා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ අතේ යවුවා. මොකද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝග, සීස රෝග, ගණ්ඩෝක එයාට එච්චර හැදිලා තිබුණේ නෑ බුදුහාමුදුර වැඩිපුරක් දාලා. ගිරිමාන ලෝකේ විතරක් නෙවෙයි ලෙඩ වෙන්න පුළුවන්. තව ලෙඩ වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා කියලා වගේ දෙයක් නෙවෙයිද මේ කියන්නේ? දැන් ඔබට මේ ඔක්කොම මනුස්සයෙක් එකපාර හැදෙන්නේ නෑනේ. මේ ඔක්කොම තියෙන කෙනෙක් ඉන්නවද? බුදුහාමුදුර ගිරිමානන්ද හාමුදුර පණිවිඩයක් ඇව්වා. ගිරිමානන්ද ඔච්චර නෙවෙයි මේක හැදෙන්න තියෙන. තව ඒවා ඕකේ හැදෙන්න තියෙනවා. නමුත් හිත ලෙඩ කරගන්න එපා. එච්චරයි කිව්වේ. ඒක කියලා ඉවර වෙනකොටම ගිරිමානන්ද හාමුදුරන්ට හොඳ වුණාද නැද්ද? හොඳ නෑ. නමුත් මේ ඇයට හොඳ වුණ විදිය තේරෙන්නේ ගිරිමානන්ද හාමුදුර කයේ යම් කිසි වෙනසක් සිද්ධ වුණේ නෑ. මොකද්ද වුනේ? හිතේ ලෙඩේ හොඳ වුණා. දැන් බලන්න බුදුහාමුදුරෝ මේක උගන්නලා යව්වේ. බුදුහාමුදුරන්ට ගල්පතුර වෙච්ච ඇදිච්ච වෙලාවේ මේක පාඩම් කරලා කය හොඳ කරගන්න තුන. හොඳ කරගත්තද? නෑ. ගල්පතුර අයින් කරන්නේ ජීවක ගෙන්නුවා. මොකද කයේ ලෙඩ අයින් කරගන්න වෛද්‍යවරු ඉන්නවා. නමුත් හිතේ ලෙඩේ අයින් කරගන්න වෙන්නේ කාටද? තමන්ටමයි. ඒකයි මෙතන ලස්සනම ධර්මය මෙතන තියෙන. මෙතන තියෙන රහස ඒකයි. මේක කටපාඩම් කරා කියලා ලෙඩ හොඳ වෙනවා මක්ක වේද? මේක තේරුම් ගැනීම තුළිනුයි හොඳ කරගන්න. මොකක් තුළින්ද හොඳ කරගන්නේ? ඔබ ලෙඩ වෙන්න කලින් ලෙඩවීම පිළිගන්න. ලෝකේ බයයි ඕකට. ඔබ මේ ලෙඩ රෝගය බොඩි එකේ තීනව කතා කරන්න බය නොවි ඉන්න. ඔබේ මරණය ගැන කතා කරන්න ඔබ බය වෙන්න එපා. ඒ ගැන කතා කරන්න. කතා කරන්න බෙල්ල වල දාගන්න බෙල්ල කපා ගන්න. ඔබ ඒක සතුටින් පිළිගන්න. මොකද සතුටින් පිළිගත්තා දුකින් පිළිගත්තා මැරෙන්න සිද්ධ වෙනවද නැද්ද? ඉතින් ඕක වෙනව නම් මොකටද මැනිකේ දුකින් මැරෙන්නේ? සතුටින්ම මැරෙන්නේ. නේ අපි කතා කරන්නේ නැතත් ලෙඩවීම උරුම නම් අපිට. අපි ඕක පිළිගත්තම ඉවරයිනේ. අපි කතා කරන්නේ නැතත් මේකයි ලෙඩ වෙනවා නම් ඉතින් මොකද වෙන්නේ? ලෙඩවීම පිළිගත්තා වැඩේ ඉවරයි. ඕක නොපිළිගත්තොත් තමයි ගැටුමක් නිර්මාණය පිළි අරගෙන ඒකට තියෙන බෙහෙතක් කරනව නම් කරනවා. හැබැයි අපි ඒක වැඩිය දඟලන්නේ පින්නතුනේ දත ගලවනකොටද වැඩිම කැක්කුම තියෙන ගලවන්න කලින්ද? දැන් කල්පනා කරලා බලන්න. දැන් අර මම මට මතකයි අවිස්සාවෙල් මගේ මේ දතක් නෑ හක්කේ. මං ගියා ඕක ගලව ගන්න. ගලව ගන්න යනකොට ගලවපු කෙනෙක් කායි හුයි ගාලා මගේ බඩපපුව දාලා ගියා. තාම මගේ දත ගලවලා මට අර තීන කඩට වඩා වේදනාව ගොඩක් වැඩි වුණා වගේ හිතුණා. මම හිත හයිය කරගත්. උඹ හාමුදුරු නම අනිත්‍ය සංඥා වඩන්නේ ඉඳපා. එතන තවත් ගෑල් ළමේ දත ගලවන්න ඇවිල්ලා තිබුණා. අරේ හායුයි ගන්නකොට එයා අඬන්න පටන් ගත්තා. එයා අඬන්න පටන් ගත්තා. ඊළඟට කිව්වා තාත්තයා අපි වෙන ගම්මිරිසැටයක් තියමු සිද්ධාලේප ටිකක් ගාව තාත්තයා.
නෑදුවේ ඔක ගලව ගන්න තියෙන එක නෑ තාත්තේ යම් ඉතින් මං බැලුවා එනකොට සතුටින් ආවා දැන් ඒ සතුට ගලවන්න කලින් ඉවර වෙලා ඇත්තට වැඩිම ලෙඩේ තියෙන්නේ දතේද හිතේද ඔව් තේරුම් ගත්තනම් දත ගලවන්න දෙන එක මහ ප්‍රශ්නයක් නෙවෙයි නේ දැන් මේ වෛද්‍යවරුත් ඉන්නවනේ ඒගොල්ලෝ ජීවිතේම කාලෙම දකින්නේ මොනවද ජීවිත කාලෙම දකින්නේ මොනවද ලෙඩ රෝගද ලෙඩ සනීප වෙන ඒවාද ලෙඩ රෝග ඒක සනීප වුණාම ස්පිරිතාලේ ඉන්නවද කවුරුවක්වත් සනීප වෙච්ච එකම කොහෙද දුවන්නේ ඒක ගෙදර තුවන හැමෝම ජීවිත කාලෙද හැබැයි ඒගොල්ලොන්ට ලෙඩ වුණාම මොකද වෙන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ පිළිගන්න කැමති නැත්තම් මොකද වෙන්නේ හඬා වැළපෙනවද නැද්ද වැළපෙන මම දැක්ක ජ්‍යොතිෂ අයත් මේ හඳහන් අරගෙන ඉන්නෝ දැන් බලන්න දේවාලයකට ගිහලා ડોක්ටර්ස්ලාත් ඉන්නවද නැද්ද කියලා ඉන්නවා දෙවියන්ගෙන් ඉල්ලනවා දෙවියනි මාගේ ලෙඩේ හොඳ කළ දෙන්න මැනව හැබැයි ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුර කොහෙවත් දෙවියන්ගෙන් ඉල්ලන්න කියලා ලිව්වේ ඇයි එහෙම ලිව්වේ නැත්තේ බුදුහාමුදුරට තියෙන සත්‍යයයි බුදුහාමුදුර කතා කරන සත්‍ය බහූබූත නැහැ නමුත් අපි සත්‍ය නෙමෙයි අපි තින්නේ අපි මොනවද තින්නේ අපි ගාව වැඩිපුර තියෙන මොනවද බහූබූත මොනවද තියෙන්නේ සත් ඇත්ත තමයි තිත්ත ඇත්ත ඇත්ත මොකද්ද තිත්ත ඇත්තම ඇත්ත තිත්තම තිත්තයි ඒක තමයි ඇත්ත ඒ නිසා පින්නතුනි මේ මේ පන්තියට මේ වෙන පින්නතුන් මේ ගිරිමානන්ද සූත්‍රය කියවලා ඔබ සාමදානව පිළිගන්න මේ තරම් ලෙඩ රෝග මේකට වැළඳිය හැකි බව ඒක ඔබට ඕන වෙලාවක පැමිණිය හැකි බව ඔබ පිළිගන්න ආවට පස්සේ පිළිගන්න දේ ආවට පස්සේ රණ්ඩු වෙන දේ ඕකනම් ඔබ පිළිගත්ත දේ ඒක වුණාම අමුතුවෙන් දුක් වෙන්න ඕනද බෙහෙත් ටික කරගත්තනම් ඉවරයි ඊට හදයක් කරන්න ඕන නෑ හැබැයි ඇඟ ලෙඩ වෙන්න ඉඩ අරින්න හිත ලෙඩ වෙන්න ලේසියට ඉඩ තියන්න එපා ඇඟ ලෙඩ වෙන එක ડોක්ටර්ස්ලට බෙහෙත් දෙන්න පුළුවන් හිත ලෙඩේට කවුද බෙහෙත් දෙන්න ඕන තමම්මයි ඒකට ડોක්ටර්ස්ලට බෙහෙත් දෙන්න බෑනේ පුළුවන්ද ආ පුළුවන් අන්න පුළුවන් මෙන්න මේ ડોක්ටර් හම්බ වෙන්න ඒ නිසා පින්නතන ඔන්න ඕකයි එනිසා මේ ලෙඩ රෝග වැළඳි වැළඳි ගිරිමානන්ද හාමුදුරන්ට යවනකොට තවත් පණිවිඩයක් බුදු හාමුදුරුවෝ මේ අස්සේ යවුවා. ඒ ආව පණිවිඩය මොකද්ද? ලෙඩ රෝග ගැන කිව්වා, අනාත්ම ගැන කිව්වා, තව ආදීනව ගැන කිව්වා, තව කිව්වා මොකද්ද? නිර්වාණය ගැන පණිවිඩයක් යවුවා. මොකක් ගැනද පණිවිඩය යවුවේ? නිර්වාණය ගැන. ඒක මොකද්ද? නිරෝධ සංඥා. එකරුණේලා භික්ෂුව ආරණ්‍යකට ගියේ හෝ, රුක්සේනකට ගියේ හෝ, නිදහස් තැනකට ගියේ හෝ මේ ආකාරයෙන් නුවණින් විමසන්නේ මොන ආකාරයෙන්ද? මෙය සාන්ත උද ඒතං සන්තං ඒතං ප්‍රණිතං යදිදං සබ්බ සංකාර සමතෝ මේකමයි සාන්ත මේකමයි ප්‍රණීත මේ සංස්කාර නිරුද්ධ වෙන සංසිද්ධියන ස්වභාවයක් ඇද්ද තණ්හාව දුර වෙන ස්වභාවයක් ඇද්ද ඒ අමා නිර්වාණය තරම් සාන්ත ප්‍රණීත උදයක් තවත් බුදු මේක පිළිගත්ත බලියට ඔබේ හිත සදාතනික සතුටටපත් වෙලා නැහැ බඩ මේක පිළි අර ගැනීමෙන් හිතර වෙන දුක් ටිකක් අඩු කරගන්න පුළුවන්. ඒක බුදුහාමුදුරෝ දන්නෝ. එකක් තමයි කයට යම් යම් රෝගාබාධ වැළඳුනහම මේ කයේ රෝගාබාධ වැළඳෙන බව පිළිගත්තම හිතේ දුක් ටිකක් අඩු වෙනවා. නමුත් සදාතනික සතුට හිතර ලැබිලා මේ පණිවිඩයසේ තවත් පණිවිඩයක් බුදුහාමුදුරෝ ඇව්වා ආනන්ද හමුදුරේ මොකද්ද? ඔබට තීනවා ගිරිමානන්ද සදාතනික සතුටක් හොයාගන්න. සදාතනික සැපයක් හොයාගන්න. ඒක තණ්හාව දුරු කර ලබා ගන්නා වූ සාන්ත ප්‍රණීත මොකද නිර්වාණ ධාතුවේ. එතෙන්දී තමයි අපේ ප්‍රශ්නේ සම්පූර්ණම ඉවර වෙන්නේ. ඒ දක්වාම අපිට පුළුවන් ඒ අවස්ථාව තේරුම් අරගෙන සමතේකටපත් වෙන. නමුත් ප්‍රශ්නේ ඉවර නැහැ. පින්නතුනි ප්‍රශ්නය තේරුම් ගන්න නැතුව ගැටෙනවා අඬනවාට වඩා නරකද තේරුම් අරගෙන සමතේකටපත් වීම? ඒක වටිනවා. ඒක වටිනෝනේ. එතකොට වටිනවා. අපිට හොස්පිටල් වලට ගියාම රෝගීන් දෙකොට්ටාසයක් බලා ගන්න පුළුවන්. එකක් තමයි රෝගය තේරුම් ගන්න නැතුව කරුකුරු ගන්න අය. අනිත් එක තමයි රෝගය තේරුම් අරගෙන පත්තරේ සතුටින් බලන අය. දැන් දෙකක් තියෙනවා. හැබැයි පත්තරේ සතුටින් බලුවට කියලා උඩ සදාතනික සතුටක් ලැබිලා රෝගයක් පිළිගත්ත පමණින් සදාතනික සතුටක් ලැබෙන්නේ නැහැ. ඒකත් තේරුම් ගන්න. සදාතනික සතුටේ පණිවිඩය යවුවා. ඒ මොකද්ද? නිර්වාණ ස්පර්ශ කිරීම. මොකක් ස්පර්ශ කිරීමද? නිර්වාණ ධාතු ස්පර්ශ කිරීම. අපි ඒ ගැන තමයි මේ පන්ති ඉස්සරහට සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඔබ ඔබගේ ළඟ ගිරිමානන්ද සූත්‍රය තියාගෙන ඔබ හැමදාම උදේට පිළිගන්න මේක. නැත්නම් ලෙඩ වුණාම මේක කිව්වා කියලා හොඳ වෙන්නේ නැහැ. ඒක බොරු කතා. එහෙනම් ඔය ලෙඩුන්ට ස්පිරිටල් හොස්පිටල් එකේ ගිහිලා අර DVD එකක් දාලා පෙන්නන්න හොඳ වෙනවද බලලා? හාමුදුරු නමක් එකගෙනින් කියවලා බලන්න හොඳ වෙනවද පිස්සු? එහෙම වෙන්නේ නැහැ.
යථාර්ථය යෝකයි. මේක පිළිගැනීමක් මෙතන තියෙන්නේ. ඒක තමයි ගිරිමානන්ද හාමුදුරන්ට හොඳ වුණේ අන්තිමට ගිරිමානන්ද හාමුදුරන්ට හොඳ වුණාද නැද්ද? සනීප වුණා. ආනන්ද හාමුදුර දැක්ක දස සංඥා කිව්වට පස්සේ සනීප වෙනවා. සනීප වුණේ හිතද කයද? හිත සනීප වුණා. හිත සනීප වුණා. එච්චරයි වෙන්නේ. එච්චරයි කරන්න තියෙන්නේ. බලන්න මේ අපිට ලැබෙන ධර්මයේ පිනතුළු කොයි පැත්තකින් අපි බේරෙනවද කියලා. එකක් තමයි මේ ඉන්න තැනට පිළිතුරක් තියෙනවා. එදිනදා ජීවිත ගැටලුවල යම්කිසි සමතයක් ඊළඟට එතනින් බුදුහාමුදුරුවෝ අපිව නවත්තන්නේ. අපි ඊට පස්සේ සදාතනික පිළිතුරකට අපේ හිත යවනවද නැද්ද? යවනවා. ඒක තමයි නිර්වාණය. ඒක ලැබෙනතුරු తాවකාලික පිළිතුරක් වශයෙන් ওই පිළිගැනීම තියාගන්න. මොකද අපි නිර්වාණය දකිනතුරු හරි අපි දුකින් ඉන්න ඕන, අපි සතුටින් ඉන්න ඕන. මේ පන්තියට ඇවිල්ලා මේව ඉගෙනගෙන මේ පිළිතුරු දුකින් ඉන්න ඕනේ නැහැ. මේ පිළිතුරු සතුටින් ඉන්න ඕන. උඩ පැනලා බෝල් ගහන්න පුළුවන් වෙන්න ඕන. ඒ විදිහට ඉන්න ඕන. ඒවා තමයි පිළිගැනීමෙන් එක කරන්න පුළුවන් පිළිගැනීම. අපි පිළිගත්ත පළියට නිර්වාණය ලැබෙන්නේ තව ටික දෙයක් කරගන්න තියෙන නිර්වාණ ධාතුවට. ඒකත් කරගන්නකම් සෑහීමටපත් වෙන්න එපා. එතන මේ පන්තියේ ප්‍රශ්නයක් ආයතන මරණය ගැන හැමදාම කියනවා. එහෙනම් ඔබ මොකද වෙන්නේ? මරණය පිළිගන්න. සියල්ලෝම මේ ලෝකේ මැරුණා. රජවරු මැරුණා, සිටුවරු මැරුණා, මෛත්‍රීපාල මහත්තයාත් මැරෙනවා. මහින්ද රාජපක්ෂත් මේ කියන හාමුදුරුවොත් මැරෙනවා. ඔබලත් මැරෙනවා. ඔක්කොම මැරෙනවා. සියල්ලෝ මරණය පිළිගන්න ඕන නේ. අපි හැමදෙනෙම මරණ බව පිළිගන්න. ඒ පිළිගැනීම තුළ සැනසීමට පත්‍රය. ඒක තමයි සත්‍ය. ඒකෙන් සතුට වෙන්න. මරණය දිහා බලලා හිනහ වෙන්න පුරුදු වෙන්න. මේක තමයි සදාතනික ඇත්ත. මරණ දිහා බලලා අඬන්න එපා. ඔබ මරණ දිහා බලලා අඬන්න පුරුදු වෙනවා කියන්නේ ඔබ මේ ධර්මයේ తాවකාලික පිළිතුරවත් හොයාගෙන පිළිගැනීම කළා නැහැ. මොකද කළා නැත්තේ? පිළිගැනීම. පිළිගන්න. ඔබේ දරුවෝ මැරෙනවා. ඔබේ සාමියා මැරෙනවා, ඔබේ බිරිඳ මැරෙනවා. අපි ඔක්කොම අතර බැඳීම් තියෙනවා තමයි. නමුත් සියල්ලෝම මරණයටපත් විය යුතුයි. ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඒක නිසා ඒවා පිළිගන්න. ඒ පිළිගැනීම තමයි යන්තම් සැනසෙන තියෙන සාක්ෂිය. ඊට පස්සේ අපි හොයන්න ඕන සදාතනික නොමරණ ගමන. මැරෙන මිනිස්සු හොයන්න ඕන මොකද්ද? නොමරණ තන, අමරණීය තන, ඉමෝර්ටල් තනක් හොයාගන්න. ඒක තමයි ඊළඟ අපේ ප්‍රශ්නේ. తాවකාලික පිළිතුරෙන් සෑහීමටපත් වෙන්න බෑ. සදාතනිකව මරණය නතර කරන්න මාර්ගයක් ඕන. ඒ මරණය නතර කරන්න දෙන මාර්ගෙදි මම එකක් කිව්වා. අතීත එක්කාන්තයක්, අනාගතය තවාන්තයක්. ඒ අන්ත දෙකම අතර පවතින වර්තමානය තුළ මේ ප්‍රශ්නේ අහපු කෙනා පොඩ්ඩක් නිමයට කියලා දෙන්න. බය වෙන්න එපා. ඔවුද මේ ප්‍රශ්නේ ලියලා එව්වේ? අම්මා. මොකද අම්මට මම ප්‍රශ්නෙට උත්තර දෙ. ඔබට නේ ඕන උත්තරේ. හොඳ ප්‍රශ්නයක්. ඒකයි මම මේ ගත්තේ. අතීත ඒකාන්තය හිතට දැනෙන දේවල් හිතට දැනෙනව මොනවද? අතීතාන්තේ මොනවද දැනෙන්නේ? අතීතේද. හිතට දැනෙනව මොකද්ද? අනාගතය දැනෙන මොනවද දැනෙන්නේ? අනාගතය ගැන දැනෙනවා. ඊළඟට හිතට දැනෙනව මොකද්ද? වර්තමානය දැනෙනවා. හරිද? දැන් මේ ඔබ අහන ප්‍රශ්නේ මේකයි. අතීත ඒකාන්තය, අනාගතය තවාන්තය, එසේ අන්ත දෙක අතර පවතින වර්තමාන සිත දෙස බලන විට වර්තමානයද අතීතාන්ත දෙකේ එකතුව, අතීත අනාගතයේ එකතුව. ඔබ කියනවා වර්තමානය කියලා කියන්නේ මොකද්ද? අතීත අනාගත අන්ත දෙකක එකතු වෙන තැන. එහෙමද කියන්නේ? එකතු වෙන තැන. එසේනම් අන්ත දෙකට නොගොස් වර්තමාන සිත පවත්වා ගන්න ආකාරය වර්තමාන විදර්ශනා කර කෙසේද යන්න පැහැදිලි කර දෙනමින් ගෞරවණීය. ඔව් ඔබ කියන එක හරි. ඔබ කියන එක හරි. මම දැන් මේකයි ප්‍රායෝගික අනිත්‍යයට බුදුහාමුදුරුවෝ කියන අතීත ඒකාන්තයක්. අනාගතය තවන්ත ඒ දෙකම අතර මේ දෙකම යථාර්ථය වර්තමානයේ හිත පිහිටවන්න. මොකද හිත පිහිටවන්නේ? වර්තමානයේ හිත පිහිට. ඔන්න බලන්න අතීතය අත්හැරියා, අනාගතය අත්හැරියා, වර්තමානයේ ඔබ කවුද? 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 මොකද කතා කරගන්න මේ දියා? අතීතය එතකොට නමුත් මොකද්ද ඔය දෙයක් දැනනව නේද? ඒක තමයි වර්තමානය. ඇත්තට මේ සැබෑම වර්තමානය නෙමෙයි. සැබවීම වර්තමානයේ කියා දෙයක් නැහැ. සැබවීම සත්‍ය වශයෙන් වර්තමානයට පැමිණෙනකොට ඔබ මොකද වෙන්නේ? ඔබ නිදහස් වෙනවා. මම පෙන්නනා මෙහෙම. දැන් මේ කොලෙන් උඩ පේනවද? පේනවද? කොලේ උඩ පේනවද? පේන්නේ නැහැ. උඩ පේන්නේ? පේන්නේ නැද්ද? පේනවා. යට පේනවද? දැන් මේ දෙකම අතරේම කොලේ පේනවද? පේනවද? දැන් පේනවද කොලේ? එද යට උඩ පේනවද? එහෙනම් යට උඩ පවතින කොතන මොකද්ද? කොලයක් තියුණොත් විතර. එහෙනම් වර්තමානයක් කියලා හැඟීමක් තියුණොත් විතර අතීත අනාගතයක් කතා කරන්න වර්තමානයකුත් හිත පිහිටන්න ඇති වෙලා ගියොත් කතා කරන්න තැන නැහැ.
එනිසා බුදු හාමුදුරුව ඔන්න ඔතෙන්ට ගේන්න තමයි වර්තමානයට අපිව ගේන්නේ. පොඩ අහගන්නකෝ. බුදු හාමුදුරුව අපිට කියන අතීත අනාගත අන්ත දෙක අතරලා වර්තමානයට අපිට වරෙන් කියලා. වර්තමානයට ඇවිල්ලා කියනවා මොකද්ද? වර්තමානයේ ඉන්න පුරුදු කරන්න කියලා. ඔහොම පුරුදු කරගෙන යනකොට මොකද වෙන්නේ? වර්තමානයත් හිතට ගිලිහෙනවා. ගිලිහෙනවා කියන්නේ වර්තමානයේ කියලා දෙයක් ඇත්තට සියුම් දෙක තැනක ඉඳලා තියෙන්නේ. තවත් හිත සියුම් වෙන්න පටන් ගන්නකොට වර්තමානයත් ගිලිනවම හිතට පිහිටන්න තැන මගේ එතකොට පිහිටන්න තැන නැත්නම් හිත කොහෙද පිහිටලා තියෙන්නේ? නිර්වාණ ධාතුවේ පිහිටලා තියෙන්නේ. කොහෙද පිහිටලා තියෙන්නේ? නිර්වාණේ පිහිට. අනිදස්සන විඥාන. එතකොට මේ වර්තමානය කියන්නේ සාපේක්ෂ දෙයක්. මොන දෙයක්ද? සාපේක්ෂ. උඩ යටට සාපේක්ෂව. දැන් මෙතන මේ සාපේක්ෂෝනේ උඩ යට තියෙන්නේ. එතකොට මේකට සාපේක්ෂව තමයි උඩ යට තියෙන්නේ. මේක නැත්තම් උඩ යට ගැන කතා කරන්න බෑ. එහෙනම් වර්තමානය ගැන කතා කරන්න වෙන්නේ අතීත අනාගතයක් හිතනකම විතරයි. අතීත අනාගත අත් වර්තමානයේ අත්හැරනකොට අතීත අනාගත කතා කරන්න තන බුදුහාමුදුරුවෝ දැන් තේරෙනවද මං කියන්නේ බුදුහාමුදුරුවෝ අපිට කරන්නේ මොකද අන්ත දෙක කපලා අපි සාපේක්ෂ වර්තමානයට ගන්න මොන වර්තමානයටද ගන්නේ සාපේක්ෂ එහෙම පුරුදු කරනකොට පුරුදු කරන එන්න නිරපේක්ෂ ස්වභාවයට හිතපත් වෙන පුරුදු වෙනවා උගකටදපත් වෙන්නේ දැන් අපි කියමු නිර්වාණ ධාතුව තියෙන මැද අත්හරිනවා හැබැයි ඔබ මේ අන්ත දෙක හිටව කවදා මැදට එන්න පුළුවන්ද බෑ ඉතින් බුදුහාමුදුරුවෝ එකපාරට අන්ත දෙකක් කපලා මේ ආසන්නයට ගේනවා ආසන්නයට ගෙනාවට මේ ඉරේ හරි මැද නෙවෙයිනේ තව තව ඉන්න පුරුදු වෙන හිතට හරිම මැද අහුවෙනවා හරිම මැද අහුවෙනවා හරිම මැද අහුවෙච්ච එක මං මොකද හිත නිදහස් වෙන මාර්ගයට වැඩ තේරුණාද තේරු නැත්තම් නැහැ කියා වැටුණා හරි මම පස්සේ වෙන්නේ ඒක තමයි වෙන්නේ ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ අර පිරුණම් පානකොට ලස්සන කතාවක් කිව්වනේ අපිට මොකද්ද කිව්වේ අපි නිදිද පිරුණම් පානකොට බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ කොහෙද ගියේ කියනවා කොහෙද ගියේ? ගෙදර ගියාද? කොහෙද ගියා නේද මොන ලෝකෙක? ආනේ බොරු කියන්නේපා. ඒ පොළොන්නරේ බුදුහාමුදුර පිරිනමම් පාන වෙලාවේ මොකද්ද අපිට කිව්වේ? වය ධම්මා සංඛාර අප්‍රමාදේන සම්බ. ඇයි එහෙම කිව්වේ? අප්‍රමාදේ කියන්නේ මොකද්ද? 100ට කියන නම. මොකද්ද කිව්වේ? 100. අප්‍රමාදේ කියන්නේ මොකද්ද? 100ට කියන 100න් ඉන්න කිව්වා. ඒක තමයි අප්‍රමාදේ වෙන මොකක්ද? සියෙන් ඉන්නේ මොන වෙලාවටද? වර්තමානයේ. ඇයි? වර්තමානයේ සියෙන් ඉන්න කෙනා නිවනට ආසන්නයි. වර්තමානයේ සියෙන් ඉන්න කෙනා මොකටද ආසන්නේ? අර සාන්ත ප්‍රණීත ස්වභාවයට ආසන්නේ. සිය පවතින සිය කැඩෙන විටම යා මොකටද වෙන්නේ? දුකට ආසන්නේ දුක තුල පවතින්නේ. සිය දිනු කරනකොටම යා නිර්වාණයට ඔබ මේ මොහොතේ 100ටපත් වෙනවා. ඔබ නිවනට ආසන්නේ. සුළු අත්හැරීමක් තියෙනවා. නමුත් තාම අත්හැරිලා ඒකයි බුදුහාමුදුරුවෝ ඉන්න හැම තැනදීම 100 න් ඉන්න. කොහොම ඉන්නද? 100 න්. ඒක නිසා තමයි එහෙම කිව්වේ. ඒ නිසා අපිට 100 න් ඉන්න වර්තමාණයට ආසන්න වෙනවා. සැබවින්ම වර්තමාණය කියලා දෙයක් නැහැ. ඔක්කොම පණවා ගැනීම නේ මොකක් ඔක්කොම මොකද්ද? පැනමි. දැන් මේ පිටුතුර මම තවත් කතාවක් කියලා දෙන්න. ඔක්කොම මේ දක්වා ඉගෙනගත්තු ධර්මය අත්හැරලා දාන්න. ඒකක්වත් වැඩක් නැහැ මේ කතාවට. මේකට ඕන පුංචි දෙයක් විතරයි. පින්නතුන් හීනයක් දක්වන මෙන්න මේ විදියට මොන වේදිද හීනයක්ද මේ පින්නතුන් මාව හීනෙන් දැකලා තියෙනවද? තකො මාව හීනෙන් මාව පේන්නේ නැද්ද? හරිද? හරි ඔබ බුදුහාමුදුරුවෝ හීනෙන් දැකලා තියෙනවද? දැකලා තියෙනවද? දැන් ඔබ බුදුහාමුදුරුවන්ගේ හරි බණක් අහන්නේ නැද්ද මේ හීනයක් මෙහෙම දකින්නවා කියලා හිතා හීනේ මොකක් හරි දැකලා තියෙනවද? ඇති බා මොකක් හරි හීනයක් දැකනන් ඇති. මොකක් හරි හීන නොදැක්කනම් අවුලක්. මොනවාර හීනයක් දැකලා තියෙනවනේ දැන් ඒ හීනයක් කල්පනා කරන්න ඔබ හීනයක් දැකලා තියෙනවා කවුද කැමති තමන් දැකපු හීනයක් කියන්න කවුරුක් කැමතිද අම කැමතිද කියන්න මතක නැද්ද ඈ මොකද මම දැක්කා මේ අපි ඔක්කොමලා අපේ ගෙදර පවුලේ කට්ටිය ලොකු කඳ ගහක් මුදුනේ හිටියා. ගහක් මුදුනේ ඉඳලා එකපාරටම අපි ඔක්කොම ගහෙන් බිමට වැටුණා. ඊට පස්සේ අපිට මේ අපේ අම්මගේ මරණය සිද්ධ වුණා. හරි. ඒ අම්ම දැක්කලු පවුලේ කට්ටිය ඔක්කොම ගහක් මුදුනේ ඉන්නවා. ඊට පස්සේ වැටුණානේ. වැටුණාට බය වුණාද නැද්ද? ගහේ වටේ හීන ඇතුලේ බය වුණාද නැද්ද?
දැන් අම්මට හීනය තුලදී අම්ම දැන් හීනේ දැන් යථාර්ථය කියන්නේ අපි උඩද හීනේ තුල. හීනේ තුලදී අම්මට අනිත් අය ඉන්නවා කියලා දැනුණාද? ආයිත් ඔක්කොම හිටිය කියලා හොඳට දැනුණානේ. අම්මත් හිටියද? හිටියා. එතකොට ගහකුත් තිබුණාද? අහසක් තිබුණාද? ඒවත් උඩක් තිබුණා අහසක් තිබුණානේ. ඒ ඔක්කොම හොඳට දැනුණා නේද? දැනුණා. ඊට පස්සේ ඒක පාට ගහෙන් දාට බිමට වැටුණා. ඊට පස්සේ හැරුණානේ. ඊට පස්සේ ඒක හීනයක්ද ඇත්තක්ද? හීනයක්. එතකොට හීනය ඇතුළේදී ඒක බොරුවක් කියලා හිතනද ඇත්තක් කියලා හිතනද? හීනය ඇතුළේදී. පස්සේ තමයි බොරු. හැබැයි ඒක ඇතුළේදී ඒක විශ්වාස කරා. මෙහෙම දෙයක් වුණා. නෑ මං මරණේ ගාව ගන්න එපා. දැන් මං කතා කරන්නේ හීන ගැන විතරයි. දැන් හීන ඇතුළේ හීනේ බලන වෙලාවේ ඒක බොරුවක් කියලා හිතනද? ඒක ඒ වෙලාවට ඇත්ත. ඔබ හීනය බලන වෙලාවට ඒකේ ගස් කොළන් තියෙනවා. ඒ හීනේ ඒ ගස් කොළන් ඇත්ත ගස් කොළන්ද බොරු ගස් කොළන්ද? හීනේ ඇතුළේදී ඇත්ත ගස් කොළන්. ඔබේ ගෙදරයි ඉන්නවනේ ඇත්ත අයද බොරු අයද? හීනේ ඇතුළේදී ඇත්ත අය. ඔබ එතෙන්දී ඇත්තම ඔබද වෙන ඔබද? ඇත්තම ඔබ. ඇත්තම කවුද? ඔබයි. හීනේ නැගිටිට පස්සේ ඔක්කොම මොකද්ද? ඔක්කොම මොකද්ද? බොරුව. මේ වෙලාවත් ඒ වගේ තමයි. ඔබ වටපිට බලන ඔබට අනිත් අය ඉන්නවා කියලා පේනව නේද? පේනවද නැද්ද? පේනවා. ඔබට මම මෙතන උගන්වනවා පේනවද නැද්ද? පේනවා. ඔබට මේකේ AC එකේ කූල් එක දැනනවද නැද්ද? දැනෙනවා. ඔබ මේ බෝඩ් එකේ මේවා ලියනවා කියලා පේනවද නැද්ද? පේනවා. සියල්ලම අර හීන ඇතුළේ වගේ මේවත් ඇත්තයි කියලා නේද හිතෙන්නේ? නේ? ඔබ මේ හීනෙන් නැගිට්ටොත් මේ ඔක්කොම මොකද්ද? බොරුවක්. අර හීන ඇතුළේ බලන කෙනෙක් හිටියේ නේද? ඔබට සාපේක්ෂව නේද අනිත් අය ඔබේ ගෙදරයි හිටියේ? ඔබත් ඔබ මුල් කරගෙන නේද අර ගහක් උඩ හිටියේ? ඒ වගේ ඔබ මුල් කරගෙන නේද මේ පන්ති අනිත් අය ඉන්නේ? ඔබට කල්පනා කරලා බලන්න. ඔබ වටා නේද මේ අනිත් දෙස් බංකු තියෙන්නේ? ඔබ ඔබට නේද මේ මම උගන්වන්නේ? ඔබ උතර නැති වුණොත්? ඔබ උතර නැති වුණොත් මොකද වෙන්නේ? ඔබ මේ ඉන්නේ සිහිනයක් තුල. ඒක ඔබට දැනෙන්නේ ඔබ තාම මේක නැගිටින නැති නිසා දැනෙන්නේ. ඔබ යම් දවසක මේව අහලා උතරින් නැගිටිනවා. නැගිටිලා පස්සේ දකින්න නිර්වාණය තමයි ඔබ පත් නිර්වාණයට පත් වෙන ඔබ කියලාගෙන. ඊට පස්සේ ඔබට තේරෙනවා මේ සියල්ල සිහිනයක්. මේ සියල්ල මොකද්ද? සිහිනයක්. ඔබට අර සිහිනය තුළදී කවුරු හරි පීයෙන් අයින් ආව දුක දැනෙනවද නැද්ද? ඒ වගේ මේ වෙලාව වාහන ඇක්සිඩන්ට් වෙන්න ගියොත් දැනෙනවද නැද්ද? දැනෙනවා. ඒ ඔක්කොම දැනේ. නමුත් මේක සිහිනයක්. ඒක හොඳට මතක තියාගන්න. මේක සිහිනයක්. හැබැයි මේක සිහිනයක් කියලා අවබෝධ කරන්න තියෙන දේ. ඒක සිහිනයක් කිව්වට වඩා ඒක අවබෝධ වෙන්න ඕන. ඔබ හීනේ නැගිටිට පස්සේ මේක හීනේ බොරු උනේ. ඒ වගේ ඔබ මේකෙන් නැගිටිනකම් ওই කතාව විශ්වාස කරන්න එපා. විශ්වාස කරව මුකුත් කරන්නේ. මං කියන්නේ තේරුණේ? දැන් ඔබ හීනේ නැගිට නිසා ඒ හීනේ බොරුවක් කියලා දන්නවා. තාම මේ හීනේ නැගිට නිසා මේක බොරුවක් කියලා පේන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ දේ කරන්න. සිහිනයක් හා මේ ජීවිතය අතර දෙක ගලප ගලප ජීවත් වෙන්න. සීනේදී ඇත්තටම මට වතුර බිව්වම දැනුණා නේද? සීනේදී බුදුහාමුදුරුව පෙරුණා මට බුදුහාමුදුරුවට මම වැඳ නේද? බණ අහන්න ගිය තැන අනිත් අයත් හිටියා නේද? නේ? ඊට පස්සේ මේ ජීවිතෙත් ඒ වගේම අනිත් අය ඉන්න එක ඇත්තක් නේද? මේ ජීවිතෙත් අර හීනේදී මට වතුර බිව්ව මට හොඳට දැනෙනව නේද? මේ ජීවිතෙත් ඒ AC එක දැනෙනව නේද? හීනෙත් මට AC දැනුණා නේද? නැගිටිලා පස්සේ කිසිවක් තිබුණේ නැහැ නේද? එහෙම කියලා පොඩ්ඩක් ගලප ගලප කල්පනා කරා. තේර ඒ හීනයක් එළදී ඒක යථාර්ථයක් වෙච්ච හැටි, හීනය හීනයක් නොවිච්ච හැටි, මේ ජීවිතේ හීනයක් නොවන හැටි කල්පනා කරලා බලන්න. දැන් හීනය ඇතුළේ බිම දාගෙන ගෙහොත් පින්නතුනේ රිදෙනවද නැද්ද? හීනය ඇතුළේදී රිදෙන. රිදෙන්නේ නැහැ. හීනය ඇතුළේදී රිදෙනවා අම්මේ. දැන් හීනය ඇතුළේදී ඔබේ හීනේදී කවුරු හරි බෙල්ල මිරිකන්නේනෝ බය වෙනවද නැද්ද? හැබැයි නැගිටලා වතුර බඩ වල කවුරු බෙල්ල පිළ ගන්න ඇවිල්ලා පොඩක් කල්පනා කරලා බල. ඒ හීන ඇතුළේදී කොච්චර බය වුණාද කියන එක වතුර බඩ වේගෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ජීවිතේ. ඔබ බය වුණොත් මොකද වෙන්නේ? පපුවට ගහනවද නැද්ද? ගහගන්න. ඒ නිසා මෙන්න මේ වගේ මුලාවක් මෙතන තියෙන්නේ. නමුත් ඕක නැගිටිනකම් පිළිගන්න එපා. පිළිගත්තොත් ඔබ මුකුත් කරන්නේ නැහැ ඊට පස්සේ. ඒකයි වෙන්නේ. නැගිට දවසට ඔබ මට ඇවිල්ලා කියන්න මම ඒකේ නැගිට කියලා. මං ඊට පස්සේ අහන ප්‍රශ්න කොහොමද නැගිට කියලා. ඒක එහෙම. අලුත් සිවුරක් ගැලවෙනවා.
හිතගන්න අරමුණක්. හිතගන්න මොකක්ද අරමුණ? ඒ අරමුණත් එක උපදින ධර්මතා හතක් තියෙන පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රය, මනසිකා. ඔබ ඊළඟට පිටු මේවත් එක්ක මේ උගන්වන දේවල් හිතිරුයි දැකිය යුත්තේ. කොහෙද දැකිය යුත්තේ? දැන් මේ අපි බෝඩ් එකේ වෙන් කරනවා වගේ හිත වේදනාව වෙන් වෙච්ච දේවල් නෙමෙයි. හිතේ හිතයි ඕව කොම සියුම් ස්වභාවයන්. අපිට ඉගෙන ගන්න පහසුවට, අපිට මේ මාර්ගයට යන්න පහසුවට තමයි බුදුහාමුදුරු මේ වෙන් කරේ. නැත්නම් මේ වෙන් කරන්න මේ වෙන් කිරීම සම්මුතිය. යථාර්ථය මේ සම්මුතියක් හැදුවේ අපිට කියා දෙන්න. මේ වචන ජීවිතේ කරගන්න එපා. ඒ නිසා ඔබ වචන සත්‍ය නෙවෙයි. වචන සත්‍ය ඔබේ හිතට දැනෙන දේ සත්‍ය. මොකද කිය වචන සත්‍ය ඒක බුදුහාමුදුරු සකස් කළා. සකස් කළේ අපිට කියා දෙන්න උගන්නන. නමුත් ඒ බුදුහාමුදුරුම කිව්ව කුල්ලූපමං වික්කවේ ධම්මං දේසිස්සාමි. නෝ ගහනත්තාය. මහණනි මම ධර්මයේ කියන්නම්. අල්ල ගන්න එපා. මේ හිතට ඔබට යමක් දැනනකොට ඒකට තමයි වේදනාව කියලා කියන්නේ. මේ බෝඩ් එකේ වගේ එතන රවුම් වෙලා ඉරි ගහලා එහෙම දෙයක්. ඒ හඳුනා ගන්න ස්වභාවය තමයි සංඥාව කියලා කියන්නේ. එතකොට ඒකට ක්‍රියාත්මක වෙන ස්වභාවය තමයි චේතනාව. මේක සිතාත් එක්ක තියෙන ශක්ති පුඤ්ජයක්. ඒ නම් භාවිතා කරන්න වෙනව කරන්න දෙයක් නෑ. භාෂාවක් ඇත්ත නෙවෙයි. නමුත් ඔබ ඔබේ හිත තේරුම් ගන්න. මෙන්න මේ හිතට යමක් දැනෙනවා. ඒකට කියන අරමුණක් දැනගන්නවා කියලා. මොකක් දැනගන්නවද කියලා යම? ඒ දැනනකොට මේක වේදනාව හඳුනා ගැනීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ වගේම ඒ දැනන දේත් එක්ක ඒකට ඇලීමක්. ඒ දැනන දේත් එක්කට ඒකට තරහ යෑමක් විටින් විට සිද්ධ වෙනවා. එතකොට මේ හිතට දැනන දේත් එක්ක හිත තුලින්ම ඒවා දැනන දේට මුල් වෙනවා. ඇලීම හා තරහ යෑම හා මුලාව කියන සංසිද්ධි. ඒ වගේම මේ හිතට දැනන දේත් එක්ක උපදිනවා සද්දාව. ගිය සතිය ගැන්නුවා මොකද්ද? සද්දාව. මොකද්ද ගැන්නුවේ පෙන්නතුනේ? සද්දාව. හිතට දැනන දේත් එක්ක උපදිනවා මේ හිත පිළිබඳවම ධර්මතා පිළිබඳව පැහැදීමක්. ඒක කියනෝ නම් බුදුහාමුදුරුවන්ගේ වචන පිළිබඳව පැහැදීමක්. ඒකට කියන සද්දාති තථාගතස්ස බෝධි. බුදුහාමුදුරේ අවබෝධය ඔබ අදහන්න. අදහන්න කියන්නේ වෙන කොහෙන්ද? ඔබේ හිතෙන්. ඔබේ හිතෙන් බුදුහාමුදුරුවෝ කියපු දේවල් බලන්න. අපි ඇලෙන වෙලාවට කොච්චර පීඩාවට පත් වෙනවද? ගැටෙන වෙලාවට කොච්චර අපිව දුකට පත් වෙනවද? ඒ තුල අපි කොච්චර අසහනයකට, විඩාවකට, පීඩණයකට පත් වෙනවද කියලා ඔබ බලන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒක දැන් ඔබේ හදවතේ තියෙන සාක්ෂියක්. මේ දැනෙන දේත් එක්ක ඔබ විඩාවට පත් වෙනවා. ඒ වගේ මේ දැනෙන දේත් එක්ක ඔබ කම්පණයට පත් වෙනවා. ඔබට දැනෙන සමහර දේවල් එක්ක ඔබ ගිනි ගන්නවා. ඒක ඒ වගේ දේවල් අත්දැකීම් ඔබට තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ. සමහර දැනෙන දේවල් එක්ක ඔබ නිවිලා යනවා. සමහර දැනෙන දේවල් එක්ක ඔබ මොකද වෙන්නේ? නිවිලා යනවා. සමහර දැනෙන දේවල් නිසා ඇත්තටම ගොඩාක් වෙලාවක් සතුටින් ඉන්න පුළුවන්. සමහර දැනෙන වෙලාවට හදවතට හොඳට දැනුණොත් අත්හරින්න පුළුවන්. එහෙම දේවල් තියෙනනේ. යමක් දැනෙනකොට අත්හරින දේවල් දැනෙනවා. යමක් පිළිබඳව කොච්චර තරහගත යුතු වුණත් තරහ නොගෙන ඉන්න පුළුවන් අවස්ථා තියෙනවානේ. ඒකට තරහ ගන්න නැතුව ඉන්න ඔය අවස්ථාව තේරුම් අරගෙන. ඒ වගේ දේවල් අපේ හදවතට දැනෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ තමයි මේ දැනෙන දේ ගැන විස්තර කරේ. ඒ නිසා බුදුහාමුදුරුවෝගේ වචනේ පිළිගැනීම කියන්නේ ඔබේ හදවතට දැනෙන දේ පිළිගැනීමයි. වෙන මොකක්වත්? හදවතට දැනෙන දේ පිළිගැනීමයි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නුවා අපිට හොයාගන්න බැරි, මිනිස්සුන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට හොයාගන්න බැරි වෙනසක්. ඔබට දැනෙන දේ තුළ වෙනසක් පෙන්නුවා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ අපිට වෙන් කළ දුන්නා මොකද්ද? මෙන්න මේ දැනෙන දේවල් තුල දිගින් දිගට දැනගන්න උත්සාහ කරන්න එපා. මොනවද? ලෝභ දේ. ඒ කියන්නේ ලෝභය කියන්නේ මොකද්ද? හිත ගන්න අරමුණේ ඇලෙන ස්වභාවය. මොන ස්වභාවයද? ඇලෙන ස්වභාවය. දේශය කියන්නේ මොකද්ද? හිත ගන්න අරමුණට විරුද්ධ ස්වභාවය. මොන ස්වභාවයද? විරුද්ධ. ඒ කියන්නේ මොකද්ද? ඒකේ මොඩල් බය. ඊළඟට පිළිකුල කියන්නේ නේද? පිළිකුල. ඊළඟට මොකද? නොසතුට. ওই වගේ. ඔන්න ඔය වගේ දැනෙන දේවල් ඔබට ඒවි. ඒව බුදුහාමුදුරුවෝ දිගින් දිගට වර්ධනය කරන්න එපා. ඒක ඔබ දැන් බය ඇතුණාම අපිව පීඩණයට පත් වෙනවද නැද්ද? පත් වෙනවා. දැන් මෙතන මම ප්‍රශ්නයක් අහනකොට කෙනෙක් බය වෙනවා. ඉතින් මට මොකෝ? බය වෙනවා. බය වෙන්නේ ඇයි? එයාට ඒ හිතට දැනෙන දේත් එක පහළ වෙනුනේ. ඒකට විරුද්ධ සබය. ඒකට මොකද්ද පහළ වෙන්නේ? දේශය පහළ වෙනවා. ඒ දේශය පහළ වෙන්නේ අතුලාන්ත අරමුණ බැලුවොත් මොකද්ද? ඇයි මගේ ඔක්කොම ඉවරයි.
මම හැම වෙලාවෙම කියන්නේ මම මේ දේවල් එක ඔබ ඔබ ගැන කල්පනා කරන්න. ඔබ ඔබ ගැන කල්පනා කරන්න පින්නතුනි. ඔබ ඔබ ගැන කල්පනා කරන්න. ඔබ ගැන හිතන්න. මම අහනවා කෙනෙක්ගෙන්. ඔබ ඔබ ගැන කල්පනා කරන්න. ඕන දෙයක්. ඕන මලක හිමලක් කල්පනා කරන්න. ඔබ ඔබ ගැන කල්පනා කරන්න. කල්පනා කරනවද? කල්පනා කරන්න. යටිපතුල ඉඳලා උඩට කල්පනා කර. ඔබ ඔබ ගැන කල්පනා කර. ඔබ ඔබ ගැන කල්පනා කරන්න. ඔබ ඔබ ගැන දැනගන්න. ඔබ ඔබ ගැන තේරුම් ගන්න. ඔබ දැන් මේ වෙලාවේ ඔබට තියෙන දේ තමයි ඔබ ගැන කල්පනා කිරීම. මං ගැන කල්පනා කිරීම. මං ගැන කල්පනා මොනවා කියයි දන්නේ නැහැ කියලා කල්පනා කරන්නේ මම මොකද්ද? ඔබ ගැන. එර මගේ දිහා බැලුවොත් ඔබ පේන්නේ නැහැනේ ඔබ ඔබේ දිහා බලා ගන්න හිත ඇතුලෙන් කවුරු දිහා බලා ගන්නද ඔබේ දිහා හරිද කල්පනා කරාද දැන් අස්සරින්න දෙයිය මේ කියලා කියන්න කැමතිද කල්පනා කර දේවල් ඈ ඈ නෑ ඇයි ඇයි කියන්න බැරි රම් කියන්න කැමතිද? හරි. මගේ නම මොරින්. මං ඉන්නේ නුගේගොඩ. නුගේගොඩ. දැන් ඉන්නවා ක්ලාස් එකේ මෙතන ක්ලාස් එකේ. ස්වාමීන් වහන්සේ ඉගෙන ගන්නවා දැන් මට ඒ ඉගෙන ගන්න ගමම ගෙදරටත් හිත යනවා මම ගෙදර ඉන්නේ ජොබ් එක කරන්න හවුස් වයිෆ් දෙන්නේ කි ඉන්නවා මගේ කම කුරු නෑ කියලා මම මල්ලිය දේව මල්ලිය අක්කයි එලෙවල් කරලා එහෙමයි දැන් මේ වෙලාවේ අර එහෙනම් මේ බලන්න චුට්ටා ඔබ බලන්න එහෙනම් ඔහු ගැන ඔහු හොයාගන්නේ මොකද්ද ඔහුට දැනෙන දේ මොකද්ද හොයාගන්නේ මේ කිව්වා නුකේ කොට ගෙදර දැන් ඒක අමර දැනන දෙයක්ද නැද්ද ඒ දැනන දෙයත් එක කවුද ප්‍රතිනිර්මාණය වෙන්නේ මම කවුද ප්‍රතිනිර්මාණය වෙන්නේ මම ප්‍රතිනිර්මාණය කවුද නිර්මාණය වෙන්නේ මම ඔබට දැනන දේ තුල ඇතුළත ප්‍රතිබිම්බයක් හැදෙන කවුද මම හැබැයි දැනන දෙයක් තියෙනවා මම කියලා කෙනේ නුකේ කොට දැනෙනවා ඇතුලෙන් හැදෙනවා මොකද්ද මම ඊළාට මොකද්ද වෙන්නේ දැන් ඉන්නේ ක්ලාස් එකේ ක්ලාස් එකේ ඉන්නවා කියලා හිතට දැනෙනවා. ඒ තුල නිර්මාණ වෙන්නේ කවුද? මම. මම කියලා දෙයක් නැහැ. මේ ඉන්නවා කියලා යම අරමුණක් හිතට දැනෙනවා. ඒ දැනෙන තුල ඔබ කවුද නිර්මාණය කරන්නේ? ඔබ. එතකොට මොකද්ද වෙන්නේ? ඊළඟට ඉගෙන ගන්නවා. මොකද කරන්නේ? ඉගෙන ගන්න. ඉගෙන ගන්නවා කියන්නේ හිතට දැනෙන දෙයක්ද නැද්ද? දැනෙන දෙයක්. හිතට දැනෙන දෙයක්ද නැද්ද? ඒ තුල ජනිත වෙනවා අතුලාන්තේ කවුද? මම. ඔබට දරුවෝ ඉන්නවද නැද්ද? ඉන්නවද නැද්ද? දෙන්නෙක් ඉන්නවද? කීයක් ඉන්නවද කොහෙද? දරුවෝ ගැන මතක් වුණා මේ දරුවෝ කාගේද? මගේ. ඉතින් මේ අම්මා මේ ධර්ම ඉගෙන ගන්නකොට ගොඩක් සතුටෙන්ද ඉගෙන ගන්නේ දුකින්ද? ඈ? ඈ? එතකොට මේ දැනන දේත් එක සතුටක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. හොඳට තේරුම් අර තමන්ගේ හිතෙන් කියන්න. මට නම් මේ අම්මා උගන ගන්නකොට සත පහකට වැඩක් නැහැ.
මන්න හිතන්න අම ඉගෙන ගන්නවයි කියලා මෙතෙන්ට ඇවිල්ලා. එහෙම කියනකොට දුකයිද නැද්ද? අයි දුකයි. දැනන දේත් එකයි එහෙම කියනකොට දුකක් එන්නේ. අන්නේ දැනන දේට මොකද්ද කියන්නේ? ඔබ හදනව මොකද්ද? බැඳීමක්. ඒකට කියන වටිනාකමක් දෙනව නැත්තම් කියන ඇලෙනවා. මොකද්ද කියන්නේ? දැනන දේට ඇලෙනවා. එතකොට ඒකට වටිනාකමක් දුන්නට පස්සේ ඒ වටිනාකමට පාර ගැහුවොත් මොකද වෙන්නේ? මොකද්ද උපදින්නේ? දුක උපදිනවා. තරු විසි වෙනවා. මොනවද විසි වෙන්නේ? තරු විසි වෙනවා. ඔබ ගොඩාක් ඔබට දැනන ඔබට දැනන දැනීම නැති කරන්න පුළුවන්. ඒක කවදාවත් කරන්න බුදුහාමුදුරුවන්ට දැනෙනවා. ඒකට කියන්නේ මං දුෂ්කර ක්‍රියා කරා මං ඒ කියලා බුදුහායි කියලා දැනන දෙන්නේ කියන්නේ. කියන්නේ මො විතක්ක ਵਿਚාර වලින් තමයි වචන හදලා කියන්නේ. හැබැයි බුදුහාමුදුරුව දුෂ්කර ක්‍රියා කරපේන කවුරුවත් බැන්න කියලා බුදුහාමුදුරුව දුක් විඳිනවද? නෑ. ඇයි? බුදුහාමුදුරුවන්ට යමක් දැනෙනවා. නමුත් එතන මමත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඇයි? ඒකට කිසිදු වටිනාකමක් නැති නිසා. මංගල තේරුණාද? ඔබ මේ දැනන දෙයට පහර ගහනකොට ඔබට දුකටපත් වෙනවා. ඔබ ඔබේ හිතින් බලන්න. දැන් ඔබ අම්මගේ දරුවෝ දෙන හොඳට හැදිච්ච දරුවෝ දෙන්නේද නැත්නම් නිකන් මං වගේ අවටියල්ද? ඈ? මං විශ්වාස කරන්නේ නැහැ. දැන් එහෙම කියනකොට දුකයිද? ඒ දුක. අම්මා දැන් ওই දරුවෝ ඉන්න කොහොමද එතන දරුවෝ ඉන්නවද? නෑ. දැන් අම්මගේ දරුවෝ ඉන්නේ කොහෙද? ගෙදර තමයි හිතේ. හිතේ. දැන් ද කොහෙද ගෙදර ඉන්නවද වෙන කොහෙවත් ගිහිල්ලාද කියලා අම්ම දන්නේ නෑ. දැන් දරුවෝ ඉන්නේ කොහෙද? හිතේ. එහෙනම් ඔබට හිතේ දැනෙන දරුවෝ ඉන්නේ හිතේ. ඒ දැනෙන දෙයට ඔබ මොකක්ද එකතු කරන්නේ හිතේ? වටිනාකමක් එකතු කරනවා පින්නතුන. මොකක්ද එකතු කරන්නේ? වටිනාකමක් එකතු. ඒ වටිනාකමට කවුරු හරි පහර ගැහුවොත් තමයි තරු විසිවේ. තරු විසිවේ. හැබැයි ඒක තරු විසිරෙන්නේ නැතුව කවදාවත් එතර වෙන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. තරු විසිරව ගන්න සූදානම් නැහැ කියන්නේ යාගේ වටිනාකම් වැඩිද අඩුයිද? වටිනාකම් වැඩි. වටිනාකම් දැනන දෙයට වටිනාකම් වැඩි කරන්න වැඩි වෙල කරන්න මොකද්ද වැඩි වෙන්නේ? දුක වැඩි වෙනවා. එහෙනම් බුදුහාමුදුරන්ටවත් දැනීම නතර කරන්න පුළුවන් උනේ නැහැ. හැබැයි බුදුහාමුදුර මොකද්ද කරේ? වටිනාකම නතර කරා. මොකද්ද නතර කරේ? වටිනාකම නතර කරා. ඔබටත් එච්චරයි කරන්න පුළුවන්. වටිනාකම් ශුන්‍ය වුණාට පස්සේ දැන් අම්මට දරුවෝ දැනෙනවා. නෝ කිසිම වටිනාකමක් නැහැ. එතකොට මම මොනව කිව්වත් අවුලක් වේද? අවුලක් වේද? නැහනේ. මම මොනව කිව්වත් අවුලක් දෙනවද? නැහනේ. නැහනේ. ඒ අවුලක් වෙන්නේ නැත්තේ යම් දරුවෝ දැනුණට ඒ ගැන කිසිම ආසාවක් බැඳීමක් මං කියන්නේ තේරුණාද? ඒ නිසා ඔබ මේ දුකින් ඈතර වෙන්න ඕන මෙන්න මේ දැනන දෙයට හිතේ දෙන වටිනාකම අයින් කරන්න ඕන. මොකද කරන්න ඕන? දැනීම අයින් කරන්න බෑ. ඒක කරන්න බෑ. හැබැයි මේ වටිනාකම අයින් කරන්න පුළුවන්. ඒක කොහොමද ඔබ කරන්නේ? ඒ කොහොමද ඔබ කරන්නේ? කරන්නේ. කියන්නේ පිනතුණි මේ දැනීම මහාචාර්යවරයෙක් වෙනොත් එන්න එන්න වැඩි වෙනවද අඩු වෙනවද? ඈ? දැන් මෙතන මහාචාර්යවරයෙක් කාටවත් මම ප්‍රශ්න කරන්න ගන්නෝ. මෙලොව දන්නේ නැති ගෑනු අම්ම කෙනෙක් ගන්න වැඩිපුරම දුක් විඳින්න කවුද ඔය දෙන්නේ? ඇයි? ඇයි එහෙම වෙන්නේ? දැන් ගම්පහ පන්තියේදී ඕක වුණා. මම ඇහුව කතා කරා අම්ම කෙනෙක්ට. ආ. දැන් මං කොත් දැන් ඔබ ගැන කල්පනා කරපුවා කියන්නේ. දැන් කියනවා. කවුද නම මොකද්ද කිව්වා? ගම මොකද්ද කිව්වා? දරුවෝ කීයක් ඉනොද කිව්වා? හස්බන්ඩ් කොහොමද කිව්වා? මොනවද ඒ ලෙවල් වලට කරේ? මම බයෝ. දැන් මොනවද කරන රැකියාව? වෛද්‍යවරියා. අපේ අඬනවා වගේ. දැන් අඬනවා කියලා දැන් ඔව්. ඇයි? ඇයි එහෙම වුනේ? මේ සංඥාවෙන් දැනගන්න දේවල් වලට හිතට දැනන දෙයට සංඥා වල දැඩි වටිනාකම් එකතු කරනවා. ඒකයි බුදුහාමුදුරුගේ ඒක ගොඩක් මෝඩයි. දැනීම නැති කරන්න බෑ. හැබැයි වටිනාකම නැති කරන්න පුළුවන්. කොහොමද ඒ වටිනාකම නැති කරන්නේ? අන්නේ වටිනාකම නැති කරන්නේ නැතුව කොතෙක් භාවනා කළත් නිවන් දකින්න බෑ. ඒක ඇත්ත. තේරුණාද? අසිත තාපසයා ආවේ කොහේ ඉඳලද? සිද්ධාර්ථ කුමාරේ උපතේ දෙව්ලොවෙන් අහගෙන ආවේ. දෙව්ලොව යනවනම් හතර නිදාන ඉහළටම තිරගෙන එන්නේ. හැබැයි දුකින් නිදහස් උනේ ඒකනේ ඇඬුවේ. අනේ මට මේ ආගේ බනහන්න වෙන්නේ. ආලාර කාලා මුද්දකරාම කියන්නේ අනන්ත ආකාශ වලට භාවනා කරපු අය. නමුත් දුකින් නිදහස් උනේ නැහැ. ඇයි නිදහස් උනේ නැත්තේ? උන්ට කරන භාවනාවට පිළිවෙත දැඩි වටිනාකමක් හිතේ තියුණද නැද්ද? භාවනාව බාධාවක් නෙවෙයි, වටිනාකම බාධාවක්. සීලය බාධාවක් නෙවෙයි,
සීලයට වටිනාකම් එපතු කිරීම බාධාවත් නැද්ද? බත්. දැන් මෙතන හොඳටම සීල රකින්න කෙනෙක් ඉන්නවා. එයා ගෙන්න ලහන ඔයා ගෙන සීලයක් තියද? යස්. මෙලෝ සීලයක් නැහැ කිව්ව ගමන් අවුලක්ද නැද්ද? අවුලක්. ඇයි එහෙම අවුලටපත් වෙන්නේ? ඔව් සීලය රැක සීලය දැනගත්ත විතරක් නෙවෙයි මොකද? ඒකට දැඩි වටිනාකම දුන්නා. ඒ දෙනකොට මොකද වුනේ? ඒ දෙනකොට මොකද වුනේ? ඒ ඒ ප්‍රමාණයට දුක ජනිත කරගත්තා. ඔබ ඔබේ හිත ගැන ගවේෂණය කරන්න. එතකොට සියල්ල ඔබේ හිතේ නම් පවතින්නේ. දැන් දරුවෝ ඉන්නේ කොහෙද අම්මේ? හිතේ. හස්බන්ඩ් ඉන්නේ කොහෙද මේ වෙලාවේ? හිතේ. ගෙදර ඇති. දැන් ඉන්නේ කොහෙද? හිතේ. ඉතින් මම දැන් ගෙදර ඉන්න දරුවන්ට නෙවෙයිනේ බෑන් හිතේ ඉන්න දරුවන්ට රිදුනද නැද්ද? රිදුන. ඉතින් හිතේ දරුවෝ හිටියද? ඒ මොකටද රිදුනේ? ඇයි රිදුනේ? මම මේ කියන ඒවා කල්පනා කරලා බලන්න. ඒ අම්මට විතරක් අදාළ නෑ. කල්පනා කරලා බලන්න. ඔබ මේ බුද්ධ ශාසනයේ මේ ධර්මයේ ඉගෙනගෙන ඊතර වෙන්න බලාගෙන එනවා. නමුත් ඊතර වෙන්න බැරි තරම් දේකුත් මේකෙන් කරගන්නවා. ඒ මොකද්ද? ඔබ මේ ඉගෙන ගන්න දෙයට හරි හිතින් දැනගන්න එකට වටිනාකමක් එකතු කරොත් ඔබට ඉතුරු වෙන්නේ මොකද්ද? දුක පමණයි. තේරුණානේ? දැන් ඔබ ඔබ ගැන පවතින සියලු හැඟීම් පවතින්නේ කොහෙද? හිතේ. ඔබ ඔබවත් හදලා තියෙන්නේ කොහෙද? හිතේ. වෙන කොහෙවත් නැහැ. එතකොට පින්නතුනේ ඇත්තටම ඔබ ඇඟට ගහනකොට ඔබට බයිනකොට ඔබට රිදෙන්නේ ඇයි? හිතේ තියෙන අර ගොඩනගපු ඔබ විනාශ වෙනවා කියලා දැනනව නේද? දැනෙන්නේ හිත විනාශ වෙනවා කියලාද ඇඟ විනාශ වෙනවා කියලාද? හිත විනාශ වෙනවා කියලා දැනුණා කවුරුත් රණ්ඩු වෙන්නේ නැහැ. කවුරුත් ආඩපාලි කියන්නේ නැහැ. කවුරුත් ආඩපාලි කියන්නේ ඇයි? අම්මෝ එළිය ඉවරයි. අතන ඔබ ඉවරුනේ හිතින්. හැබැයි ඔබ බාරගත්ත එක එළියෙන් සිද්ධ වුණා කියලා. මොකෙන්ද සිද්ධ වුණා කියලා? හිත ඇතුලෙන් ඔබ විනාශ නොකරන තාක්කල්, ඔයි මමත්වේ විනාශ නොකරන තාක්කල් ඔබට ඊතර වීම පහසු දෙයක් නෙවෙයි. ඒකයි බුදුහාමුදුරුවෝ නිතරම කිව්වේ අක්‍රෝධේන ජිනේ ක්‍රෝධං. එන අසාදුං සාදු නාජිනේ. ජිනේ කදිරියං දානේන සච්චේන අරිය. ත්‍රිපිනදී බුදුහාමුදුරුවෝ කිව්වා දැන් අපිට කවුරු හරි ක්‍රෝධයෙන් අපි වෙනුවෙන් කෑ ගහනකොට අපිට වේදනයිද නැද්ද? මොන මෛත්‍රී භාවනාව කරත් වේදනයිද නැද්ද? වේදනයි. දැන් අපිට ඇවිල්ලා අභූතලෙත චෝදනා කරනවා. ඔබ ගැඩවැම්මට නැති මිනිස්සේ. ඒතර අපි පීඩාවට පත් වෙනවද නැද්ද? පත් වෙන. අපේ මොකද්ද පීඩාවට පත් වෙන්නේ? හිතේ ඔබ අපි ගැන හදපු සංඥා. නේ? ඇත්තටම පීඩාවට පත් වෙන්නේ එතන. ඇත්තටම මේ හිත එහෙම දෙයක් පීඩාවට පත් වුණාට අවුලක්ද? නෑ. නමුත් අපි හිතන්නේ මොකද්ද? අරයා නිසා තමයි මට මේ අවුල. එයා බැන්නේ නැත්තම් මට මෙහෙම අවුලක් වෙන්න විදියක් නැහැ. අපි හැම විටම හිතේ අපි ගන්න ගොඩනගාගත්ත ආකල්පේ දිහා බලනව වෙනුවට ඇත්තටම බලන්නේ මොකද්ද? බාහිර හදන්න. මොකක් හදන්නද බලන්නේ? බාහිර හදන්නේ කොහොමද පිනද ඔබ ඔබ හිත ඇතුලේ නම් හදලා තියෙන්නේ? ඈ? කොහොම බලන්නේ ඔබ හදලා තියෙන්නේ හිත ඇතුලේ කියන එක තේරෙන්නේ නැති අය අත උස්සන්න. අපිට තේරෙනවද? හිතේ ඔබ 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 ගැන තියෙන සියල්ල තියෙන හිතේ කියලා තේරෙනවද? තේරෙනවද? නිකන් එක මනෝමය අදහසක් විතරයි. වෙන මොකක්වත් නෙවෙයි. බලන්නේ මනෝමය අදහස තුළ අපි කොච්චර දුකටපත් වෙලා තියෙනවද කියලා. මම කල්පනා කරලා බලන්න. නේ? ඒ මනෝමය අම්මට ඇහෙනවද? ඇහෙනවද මං කියන්නේ? මනෝමය අදහස තුළ කොච්චර දුකටපත් වෙලා කියලා දැනනවද? එතකොට ඒ මනෝමය අදහස තුළ කොච්චර දුකටපත් වෙලාද කියලා බලන්න. ඈ? මනෝමය වශයෙන් හිත කියන්නේ මනෝමය දෙයක්නේ. රූපයක් නැතිද? ඒ තුල අපිව ගොඩනගනවා. ගොඩනගලා අපේ නම්බුව, කීර්තිය, ප්‍රශංසාව ගොඩනගනවා. ඒකට අපි අපේ දැනෙන දේවල් අපි උපයෝගී කරගන්නවා. දරුවෝ, වාහන, ඉගෙනගත්ත දේ, ධර්මය, භාවනාව, සීලය සියල්ල එකතු කරගන්න. එකතු කරගෙන ඒව වටිනාකම් දිදිදිදිදි අන්තිමට මොකද වෙන්නේ? වැවුලනවා. මං කියන තේර එතන මනෝමයව නම් අපි හැදෙන එක සැබෑ යථාර්ථයක් නොවේ නම් ඒක අපේ තියෙන මනෝභාවයක් නම් මොන භාවයක්ද? මනෝ ස්වභාවයක් නම් ඒක යථාර්ථයකුත් නොවේ නම් ඇත්තට මේ තැන තේරුම් අරගෙන අවබෝධ කළ යුතුයිද නැද්ද? අවබෝධ කළ. ඒක අවබෝධ කරන්නේ ඔබ කුමක් දිහාද බැලිය යුත්තේ? ඔබේ සිත දිහා බැලිය යුතුයි. ඔබ ඔබේ සිත තුළ ගොඩනැගෙන විදිය බැලිය යුතුයි. වෙන දෙයක් විදියක් නැහැ. මොකද්ද කිව්වේ?
ඇත්තටම ඔබ බලන්න ඔබ ගැන කොච්චර එළියෙන් කල්පනා කරත් එහෙම එකක් තියෙනවද නෑ ඒ සියලු කල්පනාවන් හටගන්නේ කොහේද හිතේ එහෙනම් මේ ඔබ ගැන හදමු මහා ලොකු වැදගත්ම වැදගත් දේවල් නොවැදගත් දේවල් සියල්ල පවතින්නේ කොහේද හිතේ ඔබේ දරුව ඔබට කවදාවත් එළිය බලුවට එළියෙත් පේනවයි කියලා හිතුවට ඒක බොරුවක් ඇත්තටම කොහෙද තියෙන්නේ හිතේ ඔබ දන්නවා මේ හැට දකින්න පුළුවන් වර්ණ මාත්‍රය විතරයි මොන මාත්‍රයද විතරද ඔබ මාදිහා බලන්න මගේ උපංකත බලන්න ඔබ මාදිහා බලන්න හොඳට බලන්න ඔබට මගේ දැන ගන්න පුළුවන් වර්ණ මාත්‍රය විතරයි ඇහැට මොකද දැන ගන්න පුළුවන් ඒ ඇහි උපදින හිතට ඇහැට නෙවෙයි මොකද දැන ගන්න පුළුවන් ඇහි උපදින හිතට එතකොට මාව ප්‍රතිනිර්මාණය කරන්නේ කවුද ඔබේ සිත විසින් ඒ ප්‍රතිනිර්මාණය කරන දේ දැනෙන්නේ කාටද ඔබට අන්න පිනතුනි ප්‍රතිනිර්මාණයේ ඉදිරියේ නැති දෙයක් ජනිත කරනවද නැද්ද ජනිත අන්න මම ජනිත වෙන්නේ ඇත්තට මම කියන්නේ සැබවීම තීම පවතින දෙයක් හිතන දැනන දේ තුල හිතෙන් හදාගන්න වැරදි ආකල්පයක් හිතට දැනන දේ තුල හිතෙන් හදාගන්න වැරදි ආකල්පයක් ඒ ආකල්පය එළිය වෙනස් කළ වෙනස් කරන්න බෑ ඇයි වෙනස් කරන්නේ ඒක ඔබේ හිතේ තියෙන දෙයක් නිසා ඒක ඔබේ හිතේ තියෙන දෙයක් නිසා එහෙනම් ඔබ කුමක් දිහාද බැලිය යුත්තේ සිත දිහා බලන්න පුරුදු වෙ යුතුයි යමක් දැනනකොට ඔබ ප්‍රතිනිර්මාණය වෙන විදිහ නේ ඔබේ දරුවා ගැන දැනනකොට ඔබ එතන ඉන්න හැටි බලන්න හිතේ දැනෙන්නේ දරුවා ගැන එතන ඒක දැනගන්නේ කවුද ඔබට සිත පෙන්වන ඔබයි දැනගන්නේ කියලා එතන හිත විසින් පෙන්වන්නේ දරුවෝ හිතේ ඉන්නවා කියලාද එළියේ ඉන්නවා කියලාද එළියේ ඉන්නවා කියලා කොහේ ඉන්නවද කියලාද පෙන්වන්නේ ඇත්තටම ඉන්නේ කොහේද හිතේ එළියේ ඉන්න දරුවේ බලන්න බෑනේ මේ ඇස් දෙකට දාලන්න පුළුවන් වර්ණ ඡායාව පමණයි වර්ණ ඡායාව විතරයි පෙර කර්මයෙන් දැනගන්න පුළුවන් මං කියන්නේ තේරුණේ මේක අමාරු දෙයක් නෙවෙයි මේකට මේ ඉගෙන ගන්න අභිධර්මයේ සූත්‍රාරෝම මුකුත් ඕන මේකට මුකුත් ඕනේ ඔබට හිතට දැනෙනව නේද ඒ දැනීම පමණම ප්‍රමාණවත් එහෙනම් ඔබ මේ වැරදින ප්‍රෝඩාවේ මායාවෙන් නැති මමත්වයෙන් ගැලවීම සඳහා කුමක් කළ යුතුද ඔබේ ගැලවීම සඳහා ඔබ කුමක් කළ යුතුද හිත තුළ යමක් දැනෙන විදිය හඳුනා ගන්න නමුත් ඒකෙන් මමත්වය හදන බොරුව තේරු ගන්න මෙහෙම එකක් නැහැ නමුත් මේක හිතීම තමයි මේ බොරුව හදන්න තේරුණාද මම කිය හිතට යමක් දැනකොට ඒක දැනගන්න දේ තුළ මම හැදෙන්න ඉඩ දෙන්න එපා ඒ බොරුව හැදෙන්න ඉඩ දෙන්න එපා ඒ දැනගන්න දේවල් සියල්ල ඉගෙන ගන්න. නමුත් ඒ තුළ මමත්වයක් හදන්න එපා. නමුත් ඔබ කලේම මොකද්ද? සියල්ලම දැනගත්තා. ඒ තුළ හැදුව කවුද? කවුද? මම. ඒ නිසා ඒ දැනන දේ තුළ මම හදපු නිසා. ඒ දැනන දේවල් වලට දීපු වටිනාකමින් මම ගොඩ නැගිච්ච නිසා. ඒ වටිනාකම් වලට කවුරු හරි ගැහුවොත්, බැන්නොත්, පහර දුන්නොත් මොකද්ද පත් වෙන්නේ? සදාතනික විඳ දරා ගන්න බැරි දුකකටපත් වේවි. ඒ දුකකටපත් වීමට වග කියන්න ඕන කවුද? තමම්මයි. දැනන දෙයට වටිනාකම් එකතු කරා. දැනන දෙයට රහත් වෙනවා කියන්නේ මහා ලොකු දෙයක් කරන එක නෙවෙයි. ඔන්න ඔය දැනීම ඉතුරු කළ වටිනාකම නැතිගන්නේ. සියලු වටිනාකම් ශුන්‍ය වුණාට පස්සේ ඔබ ගැන ඔබට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ සියලු වටිනාකම ශුන්‍ය වෙලා ගිය දවසට ඔබ ඉවරටම ඔබ ඉදරගෙන නිර්වාණ ධාතුවේ ඉන්නේ මොන ධාතුවේද ඉන්නේ නිර්වාණ ඒ නිදහසේ ඔබ ඉන්නේ අර අවේදිත සුඛේ ඔබ ඉන්නේ තේරුණා නේද ඒ නිසා පින්නතුනි මේව ඇවිල්ලා අහසේ පොළවේ ගිහිල්ලා කරන්න තියෙන දේවල් හිත දිහා බලලා කරන කන වැඩ හැම දෙයක්ම කරනවා පෙර විදියටම සෙල්ලම් කරනවා නම් සෙල්ලම් කරනවා බත් කනවා නම් බත් කනවා ගහ ගන්න ගමන් බලන්න හිත දැනන දේ තුල තමන්ව හැදෙන හැටි නේ ඒ දිහා බලන්න ඒක තමයි රහස මේකේ ඒක තමයි ඔබට දෙන්න පුළුවන් පණිවිඩය මේක කරන ඕන දෙයක් උගන්නන්න රසාවට යන්න ඒ යන ගමන් ඒ දැනන දේවල් තුළ ඔබව ප්‍රතිනිර්මාණය වෙන විද්‍ය ගැන ගැඹුරු 100කින් ජීවත් වෙන මොකකින්ද ජීවත් වෙන්නේ ගැඹුරු 100කින් දැන් ඔබට මාව පේනවද ඔබට මාව පේනවද පින්නතුනි පේනවා ඔබට පේන්නේ මම ඔබේ හිතේ ඉන්නවා කියලාද එළියේ ඉන්නවා කියලා අවන් කොහොම පේන්නේ කොහමද එළියේ ඉන්නවා ඔබට දැන් පේන්නේ එහෙමනේ දැන් පේන්නේ කොහමද මම හිතේ ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ කොහේ ඉන්නවද කියලා දැනෙන්නේ මේ මෑණියන් වහන්සේලා පේනවද පේනවා මෑණියන් වහන්සේලා ඔබලට දැනෙන්නේ මෙතන ඉන්නවා කියලාද හිතේ ඉන්නවා කියලාද හිතේ දැන් අපි මේ පින්නතුන් එන දවසට
මේ පොඩි මෑණියෝන් වගේ රොබෝ කෙනෙක් හදලා සිවුරු පෙරවලා ලස්සනට තියෙනවා. ඔළුව පිටිපස්සේ වාඩි වෙච්ච කෙනෙක් මෙතන මෑණියෝද පේන්නේ රොබෝද? තවංකම් බැලුවා මෑණියෝ. අද නම් මෙතන හිටියේ කවුද? රොබෝනේ. අර ඒ ලී පතුරන් ගොඩ. එතකොට ඇත්තටම මෙතන ඉන්න දේද දැක හිතේ තියෙන දේද දැකලා තියෙන්නේ? හිතේ තියෙන දේ දැකලා තියෙන්නේ. මං කියන්නේ තේරුණාද? ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ සයන්ටිෆිකලි, විද්‍යාත්මකව සිද්ධ වෙන්නේ ඒ දේ. නමුත් මේකේ තියෙන මායාව තමයි හිතේ දැනෙන දේ හිත විසින් පෙන්වන්නේ එතන හදනවා කියලා. පෙන්වන්නේ කොහෙද? එළිය තියෙන දේ පේනවායි කියලා. මොන දේ පේනවායි කියලාද පෙන්වන්නේ? එළිය තියෙන දේ පේනවායි කියලා. ඒ පේන්නේ කාටදත් කියලා අතුලේ හදන. ඒ කාටද පේන්නේ? මම. මට පේන්නේ. ඒකයි. මේ පින්නතුන්ට මේ මාර්ගය යන අමුතු දෙයක් ඕනේ නැහැ. මේ හිත වෙන මෙකනිසම් එක ඇල්ලුවනම් නිකම්ම නිකම්ම හිත හදන හදන තැනම ගැලෙවුවනම් මොකද වෙන්නේ? එළියට මුකුත් වෙන්නේ නැහැ. හිත ඇතුලේ නිදහස්. දැන් බුදුරජාණන් වහන්සේ සිත දිහා කල්පනා කරලා බලන්න. උන්වහන්සේ ජේතවනාරාමයේ තියුණා. එතකොට ඕනතරම් ආරාම ගෝලියෝ හිටියා. නමුත් ඒ කිසිවක් නිසා පීඩාවින්දේ ඒ පීඩාවින්ද නැත්තේ. ඒ සියල්ලම බුදුහාමුදුරන්ට දැනුණා. ජේතවනාරාමය ගැන බුදුහාමුදුරන්ට දැනුණා. ඒ බුද්ධත්වයට ගැනත් බුදුහාමුදුරන්ට දැනුණා. නමුත් එතන බුදුහාමුදුරු හිටියේ නෑ. මොකද්ද ඒ කිව්වේ? ඒ දැනන දේ තුල අපි අපි බුදුහාමුදුරු හැදුවට බුදුහාමුදුරු බුදුහාමුදුරු හදාගත්තේ මං කියන්නේ තේරුණාද? ඇයි හදාගත්තේ නැත්තේ? ඒවට කිසිදු වටිනාකමක් උන්වහන්සේ හිතේ දීලා තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා එක්කෙනෙක් බැනගෙන 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 යනවා. අහලා තියෙනවනේ බ්‍රාහ්මණෙක් ඇවිල්ලා බැනගෙන බැනගෙන යනවා. බුදුහාමුදුර මෙච්චර කිව්වේ. උන්නේ බැනලා ඉවරද? එනවා හොඳයි. මට එකක් කියන්න පුළුවන්. මොකද්ද? ඔබලා ගෙදරට කවුරු හරි අමුත්ත මොනව හරි අරගෙන එනවා. මොනවද අරගෙන? අමුත්ත මොනව හරි අරගෙන එනවා. අරගෙන ආවම ඔබට ඒක පිළිගන්න බෑ. ඔබ මොකද කරන්නේ? ඔබ ඒක පිළිගන්නේ නැත්තම් මොකද කරේ? ඔහු ඒක අරගෙන අරව නැත්තම් විසිකල්ල යනවා. එහෙමනේ බුදුහාමුදුරුවෝ. ඉතින් ඔබ මගේ ගෙදරට ආපු අමුත්තෙක්. මට ඔබ ගෙනාවා පිළිගන්න. ওই තෑගි මට පිළිගන්න බෑ. එතන කවුද අරගෙන යන්න ඕන? බලන්න ඒ වගේ හිතක් හදාගත්තොත් හොඳයිද නැද්ද? හොඳයි. මොකද්ද කරන්න තියෙන එකම දේ? බුදුහාමුදුරන්ට ඔහු ආපු කෙනා දැනුණා. නමුත් බුදුහාමුදුරන්ට බුදුහාමුදුර ගැන හැඟීමක් තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කියපු කිසි දෙයක් ගානක් නැහැ. හරියටම පොළවේ තියෙන මහා ගල් පර්වතයක් කිසිම හුලඟකින් හෙලවෙන්නේ. ඒ වගේ බුදුහාමුදුරන්ගේ හිත. ඔබටත් එහෙම හිතක් හදන්න පුළුවන්. මොකද්ද කරන්න තියෙන්නේ? හිත දිහා බලලා හිතේ වටිනාකම් එකතු වෙන දේවල් බලලා ඒක මේක හිතේ මනෝභාවයක් නේද කියලා හිතලා. මනෝභාවයක් නම් ඇත්ත ඇත්ත දෙයක් නැහැනේ. ෆිසිකලි දෙයක් කිසිම දෙයක් ඇතර නැහැ. ඒ නිසා ඒක අත්හැරලා දැන් ඒ වෙලාවට අත්හැරියා. එහෙම අත්හැරලා අත්හැරකට යනකොට ඔබට සියල්ල දැනේවි. සියල්ල මතක් වේවි. නමුත් ඒකට කිසිදු වටිනාකමක් එන්නේ එකතු වෙන්නේ නැහැ. ඒ එකතු නොවෙන්න නොවෙන්න ඔබ මොකටද යන්නේ? සැනසීමටපත් වෙනවා. නිවීමටපත් වෙනවා. සදාතනික අවිදේත සුඛයටපත් වෙනවා. හැබැයි මතක තියාගන්න ඔබ කොච්චර බණ ඇහුවත් කොච්චර ධර්මයේ ඉගෙන ගත්තත් කොච්චර භාවනා කරත් කොච්චර සිල් රැක්කත් ওই දේ කරන්නේ නැත්තම් ඔබේ හිතේ තියෙන මේ හිතේමයි මේ සියල්ල පවතින කියලා තේරුම් ගත්තේ නැත්තම් එතර වෙන්න බැහැ. එතර වෙන්න බෑ. හිතේ තියෙනවායි කියලා තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන හිත තැම්පත් කරගෙන තැම්පත් කරගත්තොත් ඒකෙන් අර වටිනාකම ගලවන්න ලේසි. ඕකටයි සමාධිය ඕන වෙන මොකකටවත්. සීලේ ඕන හිත තැම්පත් කරගන්න. තැම්පත් කරගන්න ඕන මේ ඇති වෙන මේ අනෝබෝධයේ ගොදුර අල්ල ගන්න. ඒකටයි කරගන්න. අපි ඕක අල්ලලා ඕකෙන් සැනසුණා කියලා ඇති වැඩා. ඒකම තවත් මමත්වයක් ගොඩ නැගුව මිසක් ඊතර කරේ නැහැ. එච්චරයි කරේ. ඒ නිසා පින්නතුන් භාවනා මධ්‍යස්ථාන වල ගිහිල්ලා භාවනා කරන්න හිත තැම්පත් කරගන්න. හැබැයි මතක තියාගන්න කරන භාවනාවටවත් වටිනාකමක් දෙන්න එපා. තඹ දොයිතුවක්. එච්චරයි කරන්න තියෙන්නේ. සීල් රකින්න. සීලයට වටිනාකමක් දෙන්න. වටිනාකමක් දුන්න ගමන් කවුද හැදෙන්නේ? මම හැදෙනවා. එයා හැදෙනවා. ඒක නතර කරන්න බෑ. ඔබ ඔබේ ජීවිතේට වටිනාකමක් ඔබ ඔබේ ජීවිතය ගැන දැනගන්න. ඒක කිසි දෙයකට තඹ දොයිතෝකටවත් ගණන් ගන්න එපා. ඒකයි ඔබට කරන්න තියෙන්නේ. මට උඹලා සත පහකට වටින්නේ. මට මාවත් වටින්නේ.
ඇත්තේක සත පහකට හරි වැටලොත් දුක් විඳින්න කවුද රංජනේ? මමම තමයි. ඔබ එහෙම හිතක් හදාගන්න. එතකොට එහෙම ඔබ එහෙම ඒ වටිනාකම් මනෝභාවයන් අයින් කරන් අයින් කරන්න. මොකද්ද වෙන්නේ? ඔබ පර්වතයක් වගේ නොසලෙන්න පුරුදු වෙනවා. ඔහොම කරනවා වැඩි කාලයක් යන්න මේ ධර්මය අවබෝධ කරගන්න. ඔබ ඔබ තුල නිවෙන්න වැඩි කාලයක් යන්න. ඔබට දැන් නිවෙන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? ඔබ එළියක් යමක් තියේ කියලා විශ්වාස කරන නිසා. ඒකට කියන්නේ සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් ලෝකය දකින ඔන්න ධර්මය කියන්නේ ඕක. වචන වලින් කියනවා ඕක. වර්ඩ්ස් එක ඕක. මොකද්ද වර්ඩ් එක? සත්ත පුද්ගල ස්වභාවයෙන් ඔබට ලෝකය පේන හිතේ තියෙන දෙයක් කියලා පේන්නේ නැහැ. මං කියන්නේ තේරුණාද? ඔබට මාව පේනවා, මෑණියෝ පේනවා, අනිත් අය පේනවා. ඒවා ඉන්නවයි කියලා පේනවා. නමුත් ඔව ඔක්කොම හිතේ හැදෙනවයි කියලා පේන්නේ නැහැ. එහෙම පෙනෙන්න දාට ඔබට මොකද වෙන්නේ? එන්න ඔබේ සැනසීම නිවීම වැඩි වෙනවා. ඒකට කැලේ ගියත් එකයි, ගෙදර හිටියත් එකයි, රසාව කරත් එකයි, නොකරත් එකයි. ඉන්න තැන ගැඹුරු සිය පවත්නවා නම් ප්‍රශ්නේ ඉවරයි. එන ඒ මේ පන්තියට එනකොට මේ පින්නතුන් ඒව කරන්න උත්සාහ කරන්න. ඒක හරියන්නේක වර්ධිනේක අදාළ නෑ. උත්සාහය වැදගත්. ඔබ බලන්න ටික ටික හරි දෛනිකව හිතේ මේව හදන හැටි පුරුදු වෙන්න බලන්න. බුදු ගුණ එහෙම කියනකොට හිත තැම්පත් කරගන්න බලන්න. ඒ තැම්පත් බවත් හිතේම ඇති වෙන දෙයක් වශයෙන් දකින්න. එහෙම කරන්න ටික ටික පැය භාගෙ පුරුදු වෙන්න. යන තැන පුරුදු වෙන්න. දවසම ඕන්නේ. එහෙම කරන්න මේ සතිය පුරුදු වෙන මේ පන්ති වරනකොට ඔබේ තුල විශාල නිවීමක් ඔබටම දැක ගන්න පුළුවන්. මට නෙමෙයි කාටද දැක ගන්න පුළුවන්? ඔබටම දැක ගන්න. ඒක කරන්න තියෙන එකම දෙයයි. එළියේ යමක් පවතිනවායි කියන දැන් ඔබට තියෙන විශ්වාසය, ඒ බොරුව ඔබේ හිතේ තුල තියෙන මුලාවක් කියලා දකින්න ඕන. විඥාණය මායාකාරයෙක්. විඥාණය කවුද? එයා ඇතුලේ චිත්‍රය හදලා එයා දක්ෂයි ඇනිමේට් කරලා එළියක් පෙන්වන්න. ඩයිමෙන්ෂන්ස් කරලා එළියක පෙන්වන්න එයා දක්ෂයි. මොකද්ද මං කිව්වේ? විඤ්ඤාණය මායාකාරයෙන්. හිත ඇතුලේ ඔබේ ප්‍රතිමූර්තිය හදලා එයාට පුළුවන් අර වර්ණ ඡායාවත් එක දුරක් හදලා ආකාශ හදලා මොකක් කරන්නද? මේක ඇතුලේ තියෙන දෙයක් නෙවෙයි එළිය තියෙන දෙයයි කියලා ප්‍රෝඩාව පෙන්වන්න පුළුවන්. දැන් ඔබට මාව පේන්න මෙතන ඉන්නවයි කියලා. ඔය හදලා පෙන්වන්න ඒ විදියට. මං කියන තේරුණාද? ඔය හදලා පෙන්වන්නේ මාව ඉන්නවයි කියලා. ඔය පෙන්වන්නේ අනිත් අය ඉන්නවයි කියලා. ඕක ඇත්තටම තියෙන්නේ කොහෙද? ඔබේ හිතේ. තේරුණානේ. දැන් මෙතන එකනේ මේ අම්මගේ දරුවෝ මෙතන නැහැ. නමුත් අම්මට දරුවෝ මෙතන නැති බව ඔබ දන්නවද නැද්ද? දන්නවා. නමුත් දැන් හිත විසින් කියන්නේ දරුවෝ ඉන්නවා කියලාද නැහැ කියලාද? ඉන්නවා කියලා. හැබැයි ඔක මනෝභාවයද නැද්ද? මනෝභාවය. එතකොට ඔබ මේ ඇවිල්ලා තියෙන සත්‍යම පිසිගල් වූ දෙයකට මනෝභාවයකටද? මනෝභාවයකට. එතකොට ඔන්න ඔය වගේ පින්නතුළු කිසිදු වටිනාකමක් නැති මනෝභාවයන් වලට තමයි අපේ හිත ඇලෙන්නේ. අපි එළිය ඇලීම නතර කරන්න ගියොත් ලේසි නෑ. මොකද අපිට එළිය පිසිකලි දෙයක් තියෙනවායි කියලා හිතෙනවා. හිත විසින් පෙන්නනවා. එතකොට ඒ වගේ තියෙන දේවල් වලින් අයින් වෙන්නේ කොහොමද? ඒ වගේ තියෙන දේවල් වලින් අයින් වෙන්නේ කොහොමද? අයින් වෙන්න බෑ. නමුත් හිත තුල ඕක ගොඩනගෙන විදිය දැක්කොත් අයින් වෙන්න අමාරුව. ඇයි? ඒක මනෝභාවයක්. ඕක පිසිකලි දෙයක් නෙමෙයි. ඒක මොකද්ද? මනෝභාවයක්. තේරුණානේ? මේ පින්නතුන්ට මම ওই කතාව ඉගැන්නුවා. මම ওই අදට වඩා මොකද්ද කිව්වේ? ඇහි තියෙන දසක කලාපේ මොකද්ද? චක්කු දසක. කනේ දසක කලාපේ මොකද්ද? සෝත දසක. නහය දසක කලාපේ මොකද්ද? ගාන දසක. දිවේ දසක කලාපේ මොකද්ද? ජීවා දසක. කය දසක කලාපේ මොකද්ද? කාය දසක. හදවතේ දසක කලාපය වස්තු දසක. අපි තේරෙන වචන වලින් කියමු ඇස. ඊළඟට කන. ඊළඟට නාසය. ඊළඟට දිව. ඊළඟට ශරීරය. ඊළඟට මනස. ඔබ කියන්නේ ඇහැටද පේන්නේ? ඇහැට පේනවද? දැන් ඔබට දැනෙන දේ කියන්න. ධර්මයේ කියන්නේ ඔබට හිතෙන්නේ ඇහැට පේනවයි කියලාද නැද්ද? අම්මට හිතෙන්නේ ඇහැට පේනවයි කියලාද නැද්ද? ඇහැට පේනවයි කියලා. අම්මට හිතෙන කාට පේනවයි කියලාද? ඇහැට පේනවයි. නේ? ප්‍රසාදයට පේනවයි කියලා හිත. අම්මට හිතෙන්නේ මොකට පේනවයි කියලාද? ප්‍රසාදය. එතකොට පිරිද මලමිනියක් ගාවට හොඳට ගිහිල්ලා බලන්න ඇහැ තියෙනවද කියලා? නැහැ. ඔබ මෙහෙම යාට කෝචොක් එකක් කරලා බලන්න. පෑනක් අරන් ගිහින් අනින්න බලන්න ඇස් දෙක පියා ගන්නවද කියලා. බලන්න හොඳට ඇහි බෝලේ තියෙනවද කියලා. ටිප් බෝලයක් දාලා ඇති ඔය. බලන්න ඇස් දෙක අරලා.
ඇහැක් තියෙනවයි කියලා තියෙන්නේ කොහෙද දෙයියනේ? හිතේ. ඇහැක් තියෙනවයි කියන එකක් තියෙන්නේ කොහෙද? හිතේ. හිතේ තියෙන්නේ. වෙන කොහෙවක් ආ? මේ සියල්ලම ගොඩනගාගෙන තියෙන්නේ කොහෙද? හිත තුල. එළිය ගැන කල්පනා කරන්න එපා. එළිය ගැන කල්පනා කරන්න එපා කියන්නේ එළිය ගැන කල්පනා කරලා දුකින් නිදහස් වෙන්න බෑ. පුළුවන් වුණා නම් කල්පනා කරන්න බෑ ඒක ගැන කල්පනා කරලා දුකින් නිදහස් වෙන්න. ඒවල පිටු ඒකයි අසකුල පුත්‍රයාට කෙලින්ම බුදුහාමුදුරු කිව්ව ඇයි මේ ගෑණියෙක් ගැන හොයන්නේ? හොයාගනින් උඹ ගැන. කා ගැනද? උඹ ගැන. උඹ ගැන හොයනකොට අසකුල පුත්‍රයාට ඔක්කොම පේන්නේ කොහෙ තියෙනවයි කියලාද? ඔය දිනේ හිත පෙරුණේ වෙන කොහෙවක්ක? දැයි අසකුල පුත්‍රයා දුවනවා ගෑණියෙක් හොයාගෙන. හිතේ තියෙන ගෑණි හොයාගෙන දුවන්නේ සැබෑ ගෑණියෙක් හොයාගෙනද? හිතේ තියෙන ගෑණි. මං කියන්නේ තේරුණා? අසකුල පුත්‍රයා දුවනවා කොහේ ඉන්න ගෑණි හොයාගෙනද? දැන් ප්‍රශ්නේ අහන බුදුහාම මෙහෙම ගෑණියෙක් දැක්කද? එතකොට අහන්නේ කාගේ ඉන්න ගෑණු ගැනද? හිතේ ඉන්න ගෑණිය ගැන මේ අහන්නේ. නේ? ඒකනේ හොරු වෙස්සලා ගන්නෙ. වෙස්සලා ගත්තට පස්සේ ළඟින් ගියත් අල්ලන්න බෑ. දැන් අපි මේ හොරා කියලා දැනගන්නවද නැද්ද? හොඳට වෙස්සලා ගත්තට පස්සේ දැනනවද නැද්ද? දැනෙන්නේ. ඇයි දැනෙන්නේ නැත්තේ? අපි හැමතිස්සෙම හොයන්නේ කොහේ ඉන්න කෙනාද? හිතේ ඉන්න කෙනා. කොහේ ඉන්න කෙනාද හොයන්නේ? හිතේ. මගුල් ෆොටෝ එකක් ගෙනල්ලා දුන්නම කවුද හොයන්නේ? කවුද හොයන්නේ? දාර ගෙනල්ලා දෙන්න ඇතිනේ මේ වැන්දිරියන්ට එහෙම මගුල් ෆොටෝ ගෙනත් දෙන්න ඇති නේද? ගොඩක් දුන්නම කොහද හොයන්නේ? ඇයි එහෙම කොමනිය මූණ අවුල්ුනේ? වඳුරන්ට මගුල් ෆොටෝ ගෙනත් දුන්නත් එහෙම තමයි. ඇයි වැන්දිරිය කියනකොට අවුල්ුනේ? අන්න හදලා තියන කවුද? මමත්. වැන්දිරිය නෙවෙයි නේද? මනුස්ස දෙවුදුවත් ඔක්කොම තියෙන කොහෙද? හිතේ. ඒක හොඳට තේරුම් ගන්න. ඔය හිතේ තියෙනවා කියලා තේරුම් ගත්තට පස්සේ මොනවකුවත් දැනෙන්නේ නැහැ. ඕක දැනෙන්න ඕම උනේ නැත්තම් ඉස්සරහට පන්තියට එන්න 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 මොකද වෙන්නේ? අර මෙයා හෙල්ලෙනවා. මම හොල්ලනවා. කවුද? මම. ඒ හොල්ලන්නේ කොහමද? දැනලා දෙයට වටිනාකම් වලට ගහනවා. ගැව්වට පස්සේ මොකද වෙන්නේ? අයි පන්තියට එන්නේ නැහැ. එක. දෙක එනවා. විඳවනවා. තුන තේරුම් ගන්නවා. එතර වෙනවා. එන එන්නේ කවුද? තේරුම් අරගෙන එතර වෙන්න ඕන අය. එතරේ. ඒ කට්ටියනේ කියා දෙන්න ඕන මේක. නේ. ඒ කට්ටිය තේරුම් අරගෙන එතර වෙන්න නම් එකක් තේරුම් ගන්න ඕන. මෙයාට වදිනකොට මොකද වෙන්න ඕන? රිදෙන්න බලාපොරොත්තු වෙනා එන්න ඕන. ඊට පස්සේ පේපින්න තුන් මොකද වෙන්නේ? මේකට රිදකව ගන්න බලාගෙන ඉන්න. එතකොට මං කිචි ගන්නවා. ඒ රිදෙන්නේ නැහැ නේ. එතකොට රිදෙන්න බලාගෙන ඉන්නකොට දැන් රිදෙන්නේ නැහැ නේ. රිදෙන්න බලාගෙන ඉන්න එක තුන අවුද අයිත් කොට නැගෙන්නේ. මම කොට නැගෙන්නේ. ඕන එකක් කියපා. මම ඉන්නවා. අයිත් හදා ගන්න ඕන එකක් කියපන් කියලා කවුද? මම. ඔබ දන්නේ නැහැ මේකේ තියෙන මැකනිසම් එක. එහෙමද දැන් එන්නේ හරි කියපා. ඕන එකක් අහපන් කියන්නම් කියලා. අයිත් දැන් අර අරමුණ තුල කවුද හදනවා? මම. ලේසි නේ. මෙහෙටත් හදනවා. අරයටත් හදනවා. ඒකයි මාරම දේ කියන්නේ. මේක දැන් ප්‍රශ්න අහනකොට මේකට මෙබුදු ටික දවසේ ඔරොත්තු දෙනවා. ඔරොත්තු දුන්නාට පස්සේ ඔරොත්තු දෙන්නේ කොහමද? හා මම ඕන එකක් කියන්න. කවුද ඕන එකක් කියන්නේ? ඉරාසිතී ඒක වරොත්තු දුන්නා නම් මගේ බෙල්ලත් කාලා තමයි නතර වෙන්නේ. හැබැයි මම නතර මම නැති වුණේ නෑ. මං කියන්නේ හොඳට තේරුම් ගන්න. මේක හරිම සියුම් මැකනිසම් එකක්. හැබැයි ඒවට ඔච්චර දේවල් ඕනේ නෑ. හිතේ තියෙනවා කියලා තේරුම් ගත්තම හොඳටම ඇති. ඊළඟට පිරුණ මේ ඇස තව අදින වර්ණ ඡායාව. මොකද්ද වඩින්නේ? වර්ණ. ඒ වර්ණ මේ ඕන වෙලාවක වදිනවා. නමුත් එහෙම පේන්නේ නෑ. දැන් ඇස් අරගෙන නිදාගත්තට පස්සේ වර්ණය නැද්ද? වර්ණය තියෙනවද නැද්ද? තියෙනවා. නමුත් පේනවද? නෑ. පේන්නේ. දැන් ඔබට පේරුණද මේක පේරුණද? පේරුණද? පේරුණේ. ඇයි දැන් පේනවද? ඇයි මෙච්චර වෙලා පේරුණ නැත්තේ? වර්ණ ඡායාව වැටුණා. නමුත් කවුද ආවේ නැත්තේ? මහා උණ්ඩා ආවේ නැහැ. කවුද? හිත. හිත සිතුවිලි ආවේ නැහැ, මානසිකාර ආවේ නැහැ. නමුත් ආපු ගමන් එයා ආපු ගමන් පෙන්නනවද නැද්ද? පෙන්නන්නේ එහෙ තිනවා කියලාද මෙහෙ තිනවාද කියලාද? මෙහෙ තිනවා කියලා. හැබැයි තියෙන්නේ කොහෙද? හිතේ. ඒකයි ලස්සනම දේ. ඊළාට දැන් මේ සද්ද ඇහෙනවා. මේ වනිකල් ටකරනට බෙර ගහනවා වගේනේ මගේ සද්දේ. ඌරත් බල්ලෝ කාලා වගේ තියෙන.
නමුත් ඔක්කොම තේරෙනවද නැද්ද? තේරියාද? තේරෙන්නේ? තේර. කව බලන්න ඉතාලි භාෂාව හරි ප්‍රංශ භාෂාව හරි දන්න කෙනෙක්. ඔබලා පොඩක් කියන්නකො. ඉතාලි, ප්‍රංශ, ජර්මන් දන්නේ? ඒ මොනවයි බග් ඉගෙන ගත්තේ? අම දන්නේ? දන්නේ නැද්ද? ඈ? දන්නේ. අම දන්නවද? ප්‍රංශ, ජර්මන් මොකුත් දන්නේ. කවුද දන්නේ නැද්ද? ප්‍රංශ, ඉතාලි. ඉතින් අම කියන එක කියන්න එපාව. වෙන මොකක්වත් දන්නේ නැද්ද? කියන එක වෙන මොකක්වත් දන්නේ නැද්ද? ජර්මන් වලින් ඒ වචනේ විතරයි දන්නේ. හරි, මේ එනකම් චුට්ටක් එන්න. වෙලාව කීයද? ඈ? 8:05. හරි. දැන් කියන එක කියන්න එපා. අම්ම ඕනම් බනින්න මේගොල්ලන්ට ජර්මන් වලින්. Du bist scheiße. Du bist scheiße. මොකද කිව්වේ? මොකද කිව්වේ? මොකද තකුඩු තකුඩු කිව්වද? තායිගා කියන්න එපා තායිගා. Ist gar nicht. Ist gar nicht. මොකද කොලට දෙදේ කියන්නේ? මොනවද අපි දෙකේ තේරුම් පොරවද? මොනවද තේරුම් ඉස්සලා කියපේ තේරුම් මොකද්ද? මොකද මට මාතවත් මතක නෑ. අර ජාකුඩු ජාකුඩු මොකද්ද කියන්නේ? දුබිස් ඔය අරන් කියන්න. දුබිස් සයිස. ඒක තේරුම් මොකද්ද? උඹ හොඳ නෑ. ආ හරි කියලා කියන්න. හරි. හරියටම හරි. උඹ හොඳ නෑ. දැන් තේරෙනවද? ඇයි ඉස්සෙල්ලා තේරුනේ නැතුව දැන් තේරුනේ? ඇත්තම ඔය ඔක්කොම තියෙන්නේ කොහෙද? අර අරට අරකට ගුරුපුරුදු සංඥා ටික හිතේ ඉඳත් එක උපදින්නේ. ඒ නිසා චක්කුඩු චක්කුඩු තමයි වටන තියෙන්නේ. ඊළඟට කිව්වේ මොකද්ද? අයියා. මම නෙවෙයි. දැන් ඔබට මේ තේරෙනවද මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා? මේ සියල්ලම කොහෙද නොකොඩ නැගෙන්නේ? හිතේ ගොඩ නැගෙනවා. ඔයද ගොඩ නැගෙන්නේ? හිතේ ගොඩ නැගෙනවා පින්නතුනි. ඇත්ත ඕක තමයි. නමුත් අපිට තේරෙන එළිය කියන දේ තේරෙනවයි කියලා නේද? දැන් ඔබට තේරෙන මම කියන දේ තේරෙනවයි කියලා නේද? ඇත්තටම ඕව තේරෙන්නේ කොහේද? හිතේ. ඒ තේරෙන දේත් මායාවක්ද නැද්ද? බොරුවක්. මනෝභාවයක්. ඇත්ත ඕකයි. ඔබ තේරුම් ගන්න ඔබේ හිත ඔබ කොච්චර රවට්ටන ඔබ අපිව රවට්ටනවද කියලා. ඔයික ඇල්ලුව නම් හිත දිහා ඉඳලා වැඩි කාලයක් යන කලින් මට රඟපාන්න. එයා දඟලයි රඟපාන්න. එනකොට පන්තියට නීලක සති මා රඟපාන්න දෙන්න. එයා දඟලයි රඟපාන්න එහෙමයි. එතකොට පින්නතුර එතකොට හිතේ නම් ඕවා තියෙන්නේ. දැන් ওই ජර්මන් භාෂාව තියෙන්නේ කොහෙද? හිතේ. සත පහකට වටින්නේ නැහැ අපි. සතේකට වටින්නේ. ওই හිතේ තියෙන ওই දැනුමට වටිනාකමක් එකතු කරව මොකෝ වෙන්නේ? දුකයි. මොකද්ද වෙන්නේ? දුකයි. ඒ කියන්නේ අපේ භාෂාවට ගහනකොට අපි දුක් වෙන්නේ. අපේ ජාතියට ගහනකොට අපි දුක් වෙන්නේ ඇයි? අපේ හිතේ තියෙන සංකල්ප වලට. හැබැයි ඒවා සියල්ල මනෝභාවයක්ද නැද්ද? මනෝභාවයක්. ඒ මනෝභාවයක්. දැන් මම මේ කතා කරන්නේ කුමක් කිරීම පිළිබඳව අවබෝධයටපත් කරගන්න විදිය. සාමාන්‍ය සම්මුතිය නෙවෙයි. සම්මුතියදී මේවා කරන්න එපා. මේවා හිත දිහා බලන්න අවබෝධයට සම්මුතිය විදියට ජීවත් වෙන්න. ඒ දෙක පටලවා ගන්න එපා. සම්මුතියදී කරන බණින්න ඕන නම් බණින්න. ගහන්න ඕන නම් ගහන්න. හිත දිහා බලන්න. මේ ගැහුවේ හිත නිසා. මොකක් නිසාද? හිත නිසා. ඒ සම්මුතිය. මේක පරමාර්ථය. මේක තමයි ඔබ අවබෝධ කරන්න තේරුම් ගත යුතු විදිය. සම්මුතිය අවබෝධයයි ඝට්ටණය කරගන්න එපා. සම්මුතියදී එහෙම තමයි. සම්මුතියේ කතා කරන ගමෙන් හිත ඇතුලේ මොකද කරන්නේ? සම්මුතියෙන් හදපු වටිනාකම් කඩන්න, බිඳින්න, එළියට මුකුත් කරන්න එපා. එළියට මුකුත් කරාට වැඩක් නැහැ. හිත ඇතුලේ ඔක්කොම තියාගෙන එළිය වෙනස් කරාට වැඩක්. හිත ඇතුලේ නුයි මේක කඩන්නේ. ඒකයි රහතන් වහන්සේලා අඳුරගන්න බැරි. රහතන් වහන්සේලා ඔබ කනකොට කනවා. ඔබ බැන්නොත් බණීවි. ඔබට තමයි බනිනවා කියලා හිතන්නේ. උන්වහන්සේ බනින්නේ නැහැ. නේ? එතකොට රහතන් වහන්සේලා ඕන දෙයක් කරයි නඩුද්දායි. හැබැයි රහතන් වහන්සේලා ඇතුලේ ඒකට කිසිම වටිනාකමක්. ඒක එළිය ජීවත් වෙන කලාව. මේක ඇතුලේ ජීවත් වෙන ඔබ ඇතුලාන්තයෙන් නැති කරන කලාව තමයි මේ. එතකොට මම මේක ඇයි මෙහෙම කියන්නේ? ඔබ මේවා අහගත්තට පස්සේ එළිය අවුල් කරගන්න. එළිය අවුල් කරගන්න එපා. ඔබ මැරෙනකන් සම්මුතිය ජීවත් වෙන්න ඕන. මැරෙනකන් මොකද කරන්න ඕන? ජීවත් වෙන්න ඕන. ඒ නිසා එළිය ජීවත් වෙන රටාවේ ජීවත් වෙන්න. හැබැයි ඒ ජීවත් වෙන රටාව ඇතුළට ගන්න එපා. තේරුණාද?
එතකොට ඒක ඇතුළට ඒවට ඒ ජීවත් වෙන රටාවට කිසිදු වටිනාකමක් දෙන්න එපා. ඉගෙනගත්ත මෙලෝ දෙයකට වටිනාකමක් දෙන්න අඩුතරමේ ධර්මයටවත්. අඩුතරමේ ධර්මයටවත්. කිසිම දෙයකට වටිනාකමක් හදන්න එපා. මොකද ඔබ ධර්මයට වටිනාකමක් දුනොත් ධර්මයට වටිනාකමට වදිනකොට දුක් හිතේ. තේරුණානේ? ඒ නිසා පින්නතුනි මේ එළිය සියල්ලටම වටිනාකමක් දෙන විදිහට ජීවත් වෙන්න. නැත්නම් පිස්සෙක් වෙනවා. ඇතුළාන්තේ කිසිවකට වටිනාකම් එකතු කරන්න ඉඩ දෙන්න එපා. ඇතුළාන්තේ පාකුවට එකතු කරයි. එතකොට නිදාස් වෙන තියෙන මාර්ගය තමයි ඒවා සියල්ල හිතේ තියෙන මනෝභාවයන් කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකක්ද කරන්න උත්සාහ කරන්නේ? හිතේ තියෙන මනෝභාව. එළිය තියෙන ඒවා කියලා තේරුම් ගන්න පටන් ගන්නකොට කිසිම එකකින් නිදාස් වෙන්න බෑ. ඊළාට පින්නතුනි සුවඳ. සුවඳ දැනෙනවා. ඒකත් දැනෙන්නේ කාටද? හිතට. ඒ විඤ්ඤාණයට කියන්නේ ගාන විඤ්ඤාණ. හිත තමයි නම් දාලා තියෙන නහය නිසා. ඒ නිසා අපි ඇත්තටම නහය උපදවන්නේ කවුද? හිත. හිත උපදිලා තමයි නහයක් තියෙයි කියලා ඇතුලේ අඟවන්නේ. නහයට නහය ගැන දැනෙන්නේ නැහැ. ඇහැට ඇහැ ගැන දැනෙන්නේ නැහැ. කනට කන ගැන දැනෙන්නේ සියල්ල තියෙයි කියලා දන්නන්නේ කවුරු ඉපදිලාද? හිත ඉපදිලා. ඇත්තටම ඇහැ උපදවන්නේත් හිත. කන උපදවන්නේත් හිත. නාසය උපදවන්නේත් ඔය එහෙම කිව්වේ සියල්ල හිතේ තියෙන මනෝභාවයන් නිසා. මගනේ තේරුම් ගන්න. එක වෙලාවට යා උපදවන්නේ එකයි. ඇහැ උපදින වෙලාවට ඇහි ලෝකයක් හදනවා. කොහෙන්ද ලෝකේ හදන්නේ? ඇහි. ඇහි ලෝකයක් හදලා මහා වටිනාකමක් දෙනවා. කනේ සද්දයක් අහලා මහා වටිනාකමක් දෙනවා. නහයේ සුවඳක් බලලා නහය හරහා ලෝකයක් හදලා මහා වටිනාකමක් දෙනවා. දිවට රසයක් දැම්මලා දිවට රස දැනගන්න පුළුවන්ද? මලමිනි වලට ගිහින් කවන්නේ චොක්ලට්, තොපි කවන්නේ, හැම්බේගන් කවන්නේ. අහන්න වාට රස දැනෙනවද කියලා? මලමිනි නැගිටලා වාට පිස්සුද කියලා? ඒ නිසා මේ දිවට මේකට මේ තියෙන පෙරේත බාදයට මුකුත් දැනෙන්නේ නැහැ. ඒ දැනනවයි කියලා උපදවන්නේ කවුද? හිත. කවුද උපදවන්නේ? හිත. මම මේව ඉගන්නවා DVD නැවත බලන්න මේ පින්නස. ඊළාට මේ කායට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. කොන්ද රිදෙනවයි, පිටිපස්ස රිදෙනවයි, කකුල් රිදෙනවයි, බෙල්ල රිදෙනවයි, ඔක්කොම මේ රිදෙනවයි කියලා තැන් නම් කර කෑ ගහන්නේ කවුද? හිත. ඉංග්‍රීසි කෙනෙක් බෙල්ලට කියන්නේ මොකද්ද? නේ. බෙල්ල රිදෙනවට කියන්නේ මොකද්ද? ඈ? දැන් අපි කියන්නේ ඔලුවක කියනවායි කියලා. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? නැත්නම් අපි කියන්නේ හෙඩේක් කියලා. ඒගොල්ලෝ කියන්නේ ඔලුවක කියනවායි කියලාද? එහෙම තමයි. එතකොට පින්නතුනේ එතකොට බලන්න විවිධ දේවල් හැංගි හෙඩේ ඔලුව හිතෙන් තමයි වෙන්නේ. ඒ නිසා පින්නතුනේ මේ හිත තමයි මේ සියලුම රංගණය කරන්නේ. ඒකට තමයි චිත්තානුපස්සනාව කියලා වෙනම භාවනාවක්. චිත්තානුපස්සනාව තමයි මේ කියන්නේ වෙන මොකක්වත් නෑ. චිත්ත ගැන 100න් ඉන්න හැටි. මේ සියලු අරමුණු දැකලා වර්ණ අරමුණු දැනගෙන සද්ද අරමුණු දැනගෙන දැන් මේ බලන්න සද්දයක් විතරයි මගේ කටින් යන්නේ. නමුත් ඔබ තුල මේ සද්දයක් යනවා අර කැම එකයි කිව්වයි කියලා ඔක්කොම වෙනවද නැද්ද? මම දැන් ජර්මන් භාෂාවෙන් කිව්වොත් මොකද්ද? මම අර අම්මගෙන් ගත්ත PK එකකින් වගේ ජර්මන් ටික ඔලුවට. දැන් මම ඒකේ කිව්වොත් දැනනවද? දැනෙන්නේ. දැනෙන්නේ නෑ. ඒ නිසා පින්නතුනි බලන්න මේ හිත හා සංඥා සියල්ල එකතු කරලා එනදේ බලන්න. ඒ නිසා මේ සියල්ලම පවතින ඔබේ හිතේ. හිතේ පවතින දේවල් වලට ඇලිලා වටිනාකම් දීලා ඔබ දුක් විඳින්නේ. වෙන කවුරුන් නිසා දුක් විඳින්නේ? බලන්න මට මේ අම්ම මතක් කරන දරුවන්ගේ ඉගෙනීමම මතක් වෙන්නේ. ඒ අම්ම ඉගෙනීම දරුවන්ට උගන්වන්න ගිහ මහා පීඩාවට පත් වෙන ගැහැණියක්. එතකොට මොකද වෙන්නේ? දැන් එයා දරුවන්ගේ ඉගෙනීම හිතේ හදලා තියෙනවා ඒ අම්මා. කොහොමද හදලා තියෙන්නේ? මගේ දරුවා මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන. දැන් ඌ එහෙම කරන්න ගේම් ගහනකොට මොකෝ වෙන්නේ? අතුලාන්තයේ වැළපෙනවා. අතුලාන්තයේ වැළපෙනවා. ඒ වැළපෙන්නේ හිතේ හදපු දරුවා විදියට අර වටිනාකමේ විදියට හැදෙන්නේ නැති නිසාද නැද්ද? අත නිසායි සියල්ල වටිනාකම කොහෙද තියෙන්නේ? හිතේම මනෝභාවයන්. එහෙනම් මට කියපන් ආමුදුනේ දරුව හදන්න නැද්ද? හදන්න ඕන. සම්මුතිය ගහපල්ලා තියෙන ගහපල්ලා. හැබැයි අතුලෙන් ගහන්න එපා. අතුලෙන් දරුව තියා හදා ගන්න එපා. මං කියන තේරෙන්නේ එළිය ජීවත් වෙන කලාව තේරුම් ගන්න. ඒක මං කියා දෙන්න ඕනේ. ඒ ජීවත් වෙන විදිහම ජීවත් වෙන්න. අතුලේ මේ කියන විදිහට ජීවත් වෙන්න. අතුලේ මේ කියන විදිහට ජීවත් වෙන්න. අතුලේ කිසිදු වටිනාකමක් හදන්න එපා. හැබැයි මේ කිව්වට මේක කරන්න ලේසි නෑ. ඇයි ලේසි නැත්තේ? ඔබට එළියම ලෝකේ පේන නිසා. ලෝකේ පේන්නේ කොහේද? එළියකයි ලෝකේ පේන්නේ. එතකොට ඔබ යම් දවසක මේ පන්ති අවසන් වෙනකොට මේක කල්පනා කරලා මාව දකින්නට හිතේ මාව දකින්න ඕන.
ඔබට මාව මෙතන පේනවයි කියලා විශ්වාස නැහැ. ඔබට විශ්වාස මොකද්ද? හිතේ හැදෙන එක. දැන් අද විශ්වාස මම මෙතන ඉන්නවයි කියලානේ. අද විශ්වාස මම මෙතන ඇවිදිනවයි කියලානේ. ඔබ දැනගන්න ඕන දවසක හිතේ හිතයි ඇවිදින්න. කවුද ඇවිදින්නේ? අන්න එතෙන්ට ඔබපත් වෙනකොට. එතකොට නිකන් ඇලීම් ගැටීම් කියන ඒවා නිකන් මං කියන දේවල් වලට කිසිම ගාණක් නැහැ. මොන ලස්සන මිහිරවට ගවත් කිසිම ඇලීමකුත්. ඇයි ඔබේ හිතේ නම් මාව හැදෙන්නේ? ඔබේ හිතේ හැදෙන දේ ඇල්ල ගැටල වැඩක් තියෙනවද? අද නම් ඉතින් මට ලව් කරන්න වෙයි. අද මාත් එක තරහ වෙන්න වෙයි. ඇයි? ඔබේ හිතේ නැතුව එළිය මම ඉන්න නිසා. යම් දවසක ඔබ පුරුදු වුණොත් ඔබේ හිත තුල මාව හැදෙන විදිය දකින්න. ඇහෙන් දකින්න වර්ණ ඡායාව ඉදන් මාව ඔබගේ ඇතුළාන්තේ මාව හදින විදිය දකින්න. කනෙන් ආන ශබ්දය තුල ඔබ ලෝකය හදා ගන්න විදිය දකින්න. ඒක සියල්ල හිතේ පවතිනවා කියලා දකින්න ඔබ පුරුදු කළොත් ඔබට මේ පන්තියට එනකොට ගොඩාක් දුක් අඩු වෙන බව හිතට දැනෙන. ඒක ප්‍රත්‍යක්ෂයෙන්ම දැනෙනවා. වෙන මොකක්වත් ඕනේ ඒක ප්‍රත්‍යක්ෂයෙන්ම දැනෙන. සියලු ලෙඩ රෝග තියෙන හිතේ කියලා දැනගන්න මහන්සි වුණාට පස්සේ ඔබ ගොඩාක් ලොකු සහනයකට පත් වෙයි. හැබැයි එහෙම දැනගන්න උත්සාහ කරන්නේ නැතුව මේ ආයතන හයක් හදන්නේ හිතයි. මේ ආයතන හය නැති කරන්න හිතයි. හේතුවක් නිසායි වර්ණය නිසායි හිත ලෝකය හදන්නේ. හේතුවක් නිසාමයි මේව හැදෙන්නේ කියලා ඔබ වචන ඕනේ නැහැ. මේ කිසි වචන ඕන නැහැ. ඔබට දැනන දේ දැනෙන්න දේ හිතේ තියෙන විදිය දකින්න. ඔබට හිතේ නෑ නෑ මගේ ඇහැටම තීනෝ පේනවා කියලා. එතකොට ඔබ කල්පනා කරන්න මලමිනි වලටත් පේනවද කියලා. එතකොට ඔබ කල්පනා කරන්න මලමිනි වලටත් ඔබට ඉතින් නෑ නෑ මගේ කොන්දම තමයි රිදෙන්නේ කියලා. එතන ඔබ අහන්න මලමිනිය මලගෙදරකට ඉක්මනට ගිහිල්ලා අර ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා හරි පත්‍රය අරන් බලලා කොහෙද මම ගිහිල්ලා අහන්න. ඔයාට රිදෙනවද කොන්දොයි පෙට්ටියේ ඉඳලා කියලා. ඔව් රිදෙනවා ගෝ මට ඇවිල්ලා කියන්න. ඔබ මම මේක කිව්වට ඔබට ගෙදර ගියාම මේක පිළිගන්න බැරි. ඇත්තටම හාමුදුරු හිතයි රිදෙනවා. ඒ කොන්ද රිදෙනවා. මගේ මේවා රිදෙනවා තමයි බං හිතට රිදෙන්නේ. මගේ මෙතන දැන් ඔක්කොම කොන්ද බෙල්ල කඩාගෙන අර කතාවක් එහෙම දේශපාලන ටෝක් එකක් එහෙම බලනකොට එකක් හරි දෙනවද? දැන් පිළ පළු පැලෙන්න දෙන පණ දෙනවනේ අපිට. එහෙන් මහින්ද මහත්තයා පණ දෙනවා. එහෙන් රනිල් මහත්තයා පණ දෙනවා. එහෙන් අනුර කුමාර දිසානායක පණ දෙනවා. අරේ පොන්සේක මහත්තයා වසකවනවා. කොහොසිත? ඒ ඔක්කොම අපිට පණ දෙනවද? කාගේ පණද දෙන්නේ? ඒගොල්ලෝගේ පණ. එතකොට ඒවා ඒවා ඒ පණ දෙන ටෝක්ස් අහනකොට මොකද වෙන්නේ? කිසිවක් රිදෙන්නේ නැහැ. අයි ලයිට් ගියාම කමක් රිදෙනවද නැද්ද? ඔබ කල්පනා කරලා බලන්න ඇත්තට මේව රිදෙන්නේ මේව දැනගන්න හිත නේද? ඇත්තට මේව හිත තුල නේද ජනිත වෙන්නේ? නේ ඔව් ඒවා සාමාන්‍ය ජීවත් වෙන ඔබ මේකට වචන ඕනේ නැහැ. හිතේ තුලමයි මේක පවතින හැදෙන විදිය දැනගන්න. හිතේ තියෙන මනෝභාවයන් කියලා දැනගන්න. ඒක දැනගන්න ඔබ පුරුදු කරන්න මෙන්න මේක. හොඳට මතක තියාගන්න. හිතටයි පේන්නේ. මොකටද පේන්නේ? හිතටයි පේන්නේ. හිතටයි හිතයි සද්දය දැනගන්නේ. හිතයි සුවඳ දැනගන්නේ. හිතයි නහය උපදවන්නේ. නහය අවිල්ලා නහය තියෙනවා කියන්නේ හිතයි නහය උපදවන්නේ. ඒකයි දැන් මේ විඥාන පච්චයා නාම රූප නාම රූප පච්චයා සලා ඒ ගැඹුරු වචන මම පස්සේ කියලා දෙන්නම්. ඒව ඕනේ නැහැ. සරලව ඉදිරිය පටිච්චසමුප්පාදේ වැඩෙනවා. ඒවත් අපි ඉස්සරහට බලමු. දැන් මම මේව කියා දෙන්නේ මම ඉස්සර වෙලා අභිධර්මයේ උගන්වන්න පටන් ඉදිරියට යනකොට ඔබ ප්‍රැක්ටිකලිව මෙතන ඉන්න ඕන. නැත්නම් මේක තවත් මේ හිතට යන අභිධර්මයක් වෙන්නේ නැහැ. තවත් වටිනා දෙයක් බවට විතරක්පත් වෙනවා. ඔබ මම මේ උගන්වන දේත් හිත විසින්ම ගොඩනගන විදිය දැක ගන්න ඕන. දැකගෙන සතයකට ගණන් ගන්නවා. මටත් වටින්නේ නැහැ ඔබ මේ උගන්වන එක දැති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පින්නතුරුත් ඔයක තේරුම් ගන්න ඕන. දේවල් ඉගෙන ගන්න. ඒවට වටිනාකම් දෙන්න එපා. මිනිස්සුන්ට ආදරය කරන්න හිත ඇතුලෙන් ආදරේ නොකර හැබැයි කටින්නම් කවදාවත් ආදරේ නැහැ කියලා කියන්න එපා. ඒ සියල්ල පණ දෙන්න හිත ඇතුලේ සියල්ල මනෝභාවයන් බව විශ්වාස කරන්න. පින්නතුනේ ඔබගේ හිතේ මාව මැවෙන්නේ ඔබේ හිතේ. නම් මෑණියන්ට මම මෙතන ඉඳලා අඩි 4ක් දුර. අම්මට මම ඔතන ඉඳලා මාට කොච්චර දුරයිද? කොච්චර දුරයිද ඔතන ඉඳලා? අඩි 8ක් දුරයි. මහත්මයාට කොච්චර දුරයිද? 10ක් විතර දුරයි. පිටිපස්සට කොච්චර විතර දුරයිද? මේ ශාලාවේ කොච්චර පළලයිද? ටයිල් එකයි දෙකයි තුනයි හතරයි පහයි අඩි 30ක් 40ක් පළලයි. 50ක් කියමු. 50ක් දුරයි. හැබැයි ඔක්කොටම මාව පේනව නේද? ඒ විවිධ දුරවල් වල නේද? එහෙනම් මේ ඩයිමෙන්ෂන්ස් හදලා තියෙන්නේ කවුද? හිත. මේ ඩයිමෙන්ෂන්ස් හදලා තියෙන්නේ කවුද? හිත. ඇතුලේ ඔබ මාව හදන්නේ එළියේ ඉන්නවයි කියලා මේ ඩයිමෙන්ෂන්ස් වලින් පෙන්නනවා. ඇත්තටම ප්‍රතිබිම්බය හැදෙන්නේ එතන.
ප්‍රතිබිම්බය එළියට ගහලා පෙන්වන යථාර්ථයක් කියලා. ඒ සියල්ලම මායාවක්. ඒ සියල්ලම මොකද්ද? මායාවක්. මෙහෙම ඔබයි මම අතර දුරක් නැහැ. ඔබයි මම අතර දුරක් නැත්තම් ඔබයි මමයි අතර දුරක් නැත්තම් ඒක මායාවක් නෑ. ඔබයි මමයි කියන්නේ එකක්ද දෙකක්ද? එකක්ද දෙකක්ද? එකක් කිව්වොත් තවත් මොකක් හරි තියෙනවා. එහෙම එකකුත් නෑ. මං කිව්වා තේරෙන්න. එකයි කිව්වොත් අයිත් අපි දෙන්න ඇඩ් වෙලා. අයිත් දුරක් තියෙනවා. ඒකත් නැත්තම් මොකද්ද වෙන්නේ? ඔබ ඉන්නවයි කියලා හදන්නෙත් හිත. මම ඉන්නවයි කියලා හදන්නෙත් කාට සාපේක්ෂවද? ඔබට සාපේක්ෂව. සාපේක්ෂව යා දුරක් හදනවා නම් ඒ දුර අයින් කරව ගමන් ඔබයි මමයි කවුරුවක් ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ දක්කා ඔබ මා ගැන කතා කරන්න. ඔබ මම මේ කියන දේවල් වල සමහර වචන ගණන් ගන්න එපා. ඒක මගේ භාෂාව. මම ඉපදුනේ කොහේද? හද්ද පිටිසර ගමක. ඒ නිසා ඒ ගමේ භාෂාව මේකයි. මට පැවිදි වෙලාවත් ඒක වෙනස් කරන්න පුළුවන් උනේ නෑ. මගේ නැචරල් එක මේක නම් මොකටද මම ඒක වෙනස් කරන්නේ? මට ඔබව රවට්ටන්න කිසිදු උමනාවක් නෑ. ඔබ මගේ හිත තුල නම් ඔබ සියලු දෙනාම ඉන්නේ. සැබවින්ම ඔතන නැතයි කියලා මමම කියනවා නම් ඉතින් මම මොකටද ඔබට බය වෙන්නේ? ඔබ මා අතර දාලා යනකොට මම මොකටද බය වෙන්නේ? නේ? ඒ නිසා පින්නතුනි ඒක තමයි ඇත්ත. ඕක තමයි රහත් වෙන්න තියෙන මාර්ගය. ඕක තමයි සත්පුද්ගල සංඥාව නැති කරන්න තියෙන මාර්ගය. හිතේ මේ සියල්ල ගොඩ නැගෙන විදිය බලන එක. ඒක පුරුදු වෙන්න. ඒක අමාරු දෙයක් නෙමෙයි. මේ කියපු කිසිම වචනයක් ඕනේ නැහැ. ඒ කිසිදු වචනයක් එපා. මොකද්ද? හිතටයි පේන්නේ. හිතටයි ඇහෙන්නේ කියලා පළවෙනි ස්ටෙප් එක තේරුම් ගන්න. හිතටයි සුවඳ දැනෙන්නේ. හිතටයි රස දැනෙන්නේ. හිතටයි පහස දැනෙන්නේ. හිතටයි අරමුණු දැනෙන්නේ. සියල්ල හිතට. එච්චරයි. ඒ විදිහට තේරුම් ගන්න. ඔබට සද්දය හනකොට ඔබ හිතන්නේ හිතටයි සද්දය ඇහෙන්නේ. රූප පේනකොට හිතටයි රූපය පේන්නේ. සුවඳ දැනෙනකොට හිතන්නේ හිතටයි සුවඳ. බත් කනකොට හිතන්නේ හිතටයි රස දැනෙන්නේ. පහස හුළඟ AC එක ලැබෙනකොට හිතන්නේ හිතටයි මේක දැනෙන්නේ. එහෙම හිතා. එහෙම හිතනකොට ඔබට යම් දවසක පෙනේවි එළියක් නෙමෙයි මොකද්ද? සිතක්. සිතේ සියල්ල හේතුඵල අනුව හැදෙන විදිය. මම ඉදිරියට ඒක පියවරෙන් පියවරට කියලා දෙනවා. ඔයි ටික දැනට ඕක ඇති උගන්නපු සියල්ල අමතක කරන්න. ඒක වැඩක් නැහැ. ඒ වචන. අර හිතට දැනෙන දෙයක් නෙවෙයිනේ. ඒක තර්ක කර කර ඒ සත්‍ය බලන්න. ඇහැට පේනවයි කියලා ඔබට හිතේවි. එළියක් හිතේවි. නමුත් ඔබම කල්පනා කරලා බලන්න. හිතේ නම් මේව සියල්ල පවතින එළිය වර්ණයේ විතර නම් තියෙන්නේ කොහමද කියලා. ඔබ බලන්න පඬරල් භූතය කියලා රැවටිච්ච හැටි. පඬරල් භූතය කියලා රැවටිලා නැද්ද? මම කොච්චර රැවටිලා තියෙනවද? දැන් ඔබ විෂ්ණු දේවාලයට යනවා. විෂ්ණු කියන්නේ කවුද? නිල් පාට දෙවියෝ. බ්ලූ දෙවියන්ට මොකද කියන්නේ? බ්ලූ දෙවියෝ. නේ? බ්ලූ ගෝඩ් නෙවෙයි. ඒ ගෝඩ්ස් නෙවෙයි. හෙවන්ස්. යා ගියා මොන වගේද? යා නිල් පාටයි. ගුරුලා පිට වාහනයයි. අත් කීයද? අත් සතරයි. නයි ඇඟේ දාලා. ඔබ විශ්වාස කරනවද විෂ්ණු දෙවියෝ එතන ඉන්නවයි කියලා? නේ? එම මඩරත් නැති ගරු බලන්න ඔබ විෂ්ණු හෙට ගිහිලා බලන්න විෂ්ණු දේවාලයක් ගාවට මිනිස්සු පුදුමාකාර ගෞරවයක්. යකෝ මෙච්චර පණ තියෙන අපිටවත් එච්චර ගෞරවයක් නැහැ. එයා නිල් පාටයි. අත් හතරයි. ඔලු ටිකයි. නයි බෙල්ලේ ඔතාගෙන. කුරුල්ලෙක් පිට වාඩි වෙලා. කුරුල්ල පව් නැද්ද? පව්. මෙච්චර වාහන තීදි වාහනේක පළයන්කෝ. ඔයි විෂ්ණු දෙවියෝ ඉන්නේ කොහේද? හිතේ. නමුත් ඔබ විෂ්ණු දෙවියෝ ඉන්නවයි කියලා කියන්නේ කොහේද? මම පින්නතුනි ඕස්ට්‍රේලියාව මෙල්බන් නුවර ගියා කතරගම දෙවියන්ගේ බ්‍රාන්ච් එකකට. ඒත් බ්‍රාන්චස් තියෙනවා. ඔබ කතරගම දේවාලයට ගිහිල්ලා ආවඩන්න එපා. හොඳට බලන්න ඒ ඇඳපු රූප දිහා. ඒ කතරගම දෙවියෝ ඉන්නේ කොහේද? හිතේ. ඒ දේවර් පිළිමත් එක මගේ විරෝධයක් නැහැ. නමුත් ඔබගේ ප්‍රෝඩාවත් එක විරුද්ධයි. පණ තියෙන අපිට දීපල්ලා පූජා වට්ටි. සියල්ල හිතේ. දැන් හෙට මම මැරේවි ඇක්සිඩන්ට් වෙලා. ඒක කියයි කතරගම දෙවියන්ට මැරපු නිසා තමයි ඇක්සිඩන්ට්.
මෙච්චර පෑ දෙක හමාරත් ඉසු ගන්නපු වැඩක් නෑ බා. එක අදරයට මම ඇක්සිඩන්ට් වෙලා මැරේවි. ඈ එතකොට ඔබ කියයි ආන්න කටවරද්ද ගත්තනේ. ඒ ඔබට මට එහෙම එක මම දැන් හෙට දැන් හවස මැරෙන්න සූදානම්. ඔබ අර පණ නැති දෙවියෝන් විශ්වාස කරන්න. මම මේ මනෝමය හිත තුල හැදෙන විදිය බලා ගන්න. ඔබලත් ඕනම් බලාගෙන ඉතර වෙන්න. නැත්තම් පණ තියෙන දේවල් පණ නැති දේවල් වලටත් බලන්න. මේ පින්නතුන් කතරගම දෙවියන්ගේ පිළිමයක් අරගෙන සල්ලි වලට රුපියල් 250ක් විතර වෙන්නේ. කතරගම දෙවියෝ කීයද? 250. අග අතක් කඩලා බලන්න. මැටි වැටෙනවා. මොනවද වැටෙන්නේ? මැටි. කකුලක් කඩලා බලන්න මැටි වැටෙනවා. ඔළු ගලවලා බලන්න මැටි. ඇයි දෙයියනේ මැටි වලට බය වෙන්නේ? ඇයි මැටි වලට බය වෙන්නේ? බයි හිතන්නකෝ මැටි වලට ඔච්චර බයයිද? හැබැයි ඔබේ උනාට මැටි වලට බයයි. ඇයි? ඔබ හිත තුලින් කතරගම දෙයියෝ ගොඩනගලා ඉවරයි. හැබැයි ඔබ සුද්ධ පැටියෙක් අරගෙන ගිහිල්ලා බලන්න මේක පොළවේ ගහන්න කියලා දෙන් ඌ ගහනවද නැද්ද කියලා බලන්න. හැබැයි ඌට දෙයියෝ ගහන්නේ? ඇයි? ඔහුගේ හිතේ කතරගම දෙවියෙක් නැහැ. එතකොට පින්නතුනි පත්තිනි අම්මා පත්තිනි අම්මා කඩුවෙල ඉන්න කඩුවෙල නවගමු. මම යාර ගොඩාක් දේවල් ගිහිල්ලා කියලා තියෙනවා. ඔව් එකක්වත් කළා. ඔය පත්තිනි අම්මා විශ්වාස කරන්නේ. පත්තිනි අම්මට මම ගොඩාක් දේවල් කිව්වා තිරියා ඉන්නකොට මට කල්ලා දීපන් කියලා. කල්ලා දුන්නේ නෑ. පූජ වට්ටි මං එමට දුන්න පත්තිනි අම්මට. 17,000 පළතුරු වට්ටි. ඒ බැලන්ස් එක ඉල්ල ගන්නත් තියෙනවා. මට ඉස්සර කඩුවෙලට යනකොට හිටියේ පත්තිනි අම්මා ඉන්නවමයි කියලා. දැන් මට එහෙම හිතෙන්නේ නැහැ. පත්තිනි අම්මත් ඉන්නේ කොහෙද අපේ? ඉතින්. පත්තිනි අම්මා මොන වගේද? මොන වගේද? එළඹ සලඹ සලඹ අරගෙන මේ පැත්තට දැකලා තියෙනවා පත්තිනි අම්මා ඇත්තේ තියෙන සලඹ කකුල තියාගෙන ලස්සන කාන්තාවක්. කවුදෝයි පිළිමේ හැදුවේ? ඈ කවුදෝයි පිළිමේ හැදුවේ? දැන් පත්තිනි අම්ම පිළිමම නැ වෙනම නැද්ද? අර බොරු කාරයෝ කිරි වද්දලා ඇස් නේත්‍ර තියලා මැටි වලට මොනවද නේත්‍ර? නැති වල නේත්‍ර තියන මැටි වල හිතක් තියන්න ඕනේ. නේත්‍ර තියන්න බෑ. මිනිස්සු පුදුම රවටීමකට ඉන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අර විදියට හදලි වරලා මේ පත්තිනි අම්ම හරිම සාන්තයි. විෂ්ණු දෙවියෝ වගේ නයි නෑනේ පත්තිනි අම්මගේ සලඹ තියෙන්නේ. මොකක්ද තියෙන්නේ? සලඹ. ඈ ඔලු නෑනේ එච්චර. ඔලු නෑ. ආ තනි ඔලුවෙන් ඉන්න අපි වගේ. ඒ ඇවිල්ලා පත්තිනි හත් කට්ටුවක් ඉන්නවා. දන්නවද පත්තිනි හත් කට්ටුව? ඈ මොකද්ද? කාලි පත්තිනිගේ අවතාරයක්. එතකොට පින්නතුනි ලංකාවේ පත්තිනි ඒ වගේ. හැබැයි ඉන්දියාවේ පත්තිනි මොන වගේද? සත් පත්තිනි. ඔක්කොම සත්පත් විල තමයි බය වෙන්න එපා. ඉන්දියාවේ පත්තිනි මොන වගේද? පත්තිනි දේවතාවෝ ඉපදුනේ මොන දේශේද? මොන දේශේද ඉපදුනේ? පත්තිනි දේශේ. කොයි දේශේද ඉපදුනේ? පත්තිනි දේශේ. එතකොට පින්නතුනි ඉන්දියාවේ පත්තිනි රූපයක් ගිහිල්ලා බලපු කෙනෙක් හතෝසන් ඉන්දියාවේ පත්තිනි රූපයක්. ගිහිල්ලා නේ? ඉන්දියාව ගිහිල්ලම් බඩ ගන්න ඕමයි තමයි එක්කෙනෙක් ගිහිල්ලා. ඉන්දියාවේ පත්තිනි රූපයක් ඇවිල්ලා දිව එළියට ඇදලා ගින්දර පිට වෙනවා ඇස් වලින්. ඇයි? යක් පත්තිනි මේ සත් පත්තිනි. එයා පින්නතුනි යාට වෙච්ච අසාධාරණයට රජතුමා ගාවට ගිහිල්ලා ඒ දේශේම ඒ කියන්නේ ජනප්‍රවාදය එහෙමයි කතා. ඒක ඒ විදිහට තමයි මේ හදලා තියෙන්නේ. මේ හදලා තියෙන්නේ මොකද්ද? සත් පත්තිනි. දෙකම කාගේ හරි හිතේ ආපු ස්ටැචු. පිළිම ඒවා. ඉතින් මොකටද අපි ඔවට බය වෙන්නේ? ඊ අපිට වැඳ බල්ල කොහෙට වඳින්න ඕනේ? ඒවට බය වෙන්න ඕනේ. තේරුම් ගන්න මේ සියල්ල හිතේ තියෙන දේවල්. හැබැයි ඒවා එහෙම තියෙන එක වරදක් නේ. දැන් බලන්න පින්නතුනි විෂ්ණු දෙවියන්ගේ ඇඟේ තියෙනවා නයි දාලා. මොකුන්ද දාලා තියෙන්නේ? නයි. නයි කියන්නේ පයන්න තියෙන නයි.
ඒවැන් කතාවක් කියන ඒ කතාවට තමයි චිත්‍ර ශිල්පියා මූර්ති ශිල්පියා ඒක හදන්නේ. මොකද කතාව මේගොල්ල කුණ්ඩලණී අවදි කරපු අය. මොනව අවදි කරපු අයද? කුණ්ඩලණී. කුණ්ඩලණී අවදි කරනකොට මොකද නැති වෙන්නේ? මමත්වය නැති වෙනවා. දේ මමත්වය අඩු වුණාම දේවත්වයටපත් වෙනවා. මමත්වය වැඩි වුණාම ප්‍රේතත්වයටපත් වෙනවා. මමත්වය අඩු වෙච්ච ඒ කියන්නේ මේ භාවනා කළා මමත්වය අඩු කළා හිත දිහා දැකපු අය. එතකොට ඒ දැකපු අය ගැන කතා තිබුණා මේ සමාජයේ. එතකොට මේ කතා මේ මිනිස්සු හරියටම සැරයි. ඒ කියන්නේ අනිත් අයගේ මමත්වයට ගහන්නේ. මොකටද ගහන්නේ? මමත්වයට ගහනවා. දැන් කාලි අම්මා අරන් බලන්න. කාලි කාලි. කාලි මොකද්ද? කොටිය පිට ඉන්නේ. කටහැරිච්ච කොටිය. මිනි ඔලු ටික අතේ. තාම මොනවද අතේ තියෙන්නේ? ත්‍රිශූලේ, කඩුව ඔක්කොම තියෙනවා. බය හිතෙනවද අප්පා? මටත් බය හිතෙනවා කාලි කෝවිලට ගියාට පස්සේ. මටත් ඔකට ගියාම මුන්නේසරග ඉතින් මටත් ආවේශ වෙයි දන්නේ අරුන් අර බෙලි කරකවන එහෙම දෙන්න ගියා අපි බය වෙන ඒ නිසා මොකද කුකුල්ලෝ එහෙම ඇත්තටම කාලිලාට කුකුල්ලෝ නැහැ ඒගොල්ලෝ අයලා කුණ්ඩලණී අවදි කරපු අය ඒ මේ පිළිතුරු කුණ්ඩලණී දන්නේ ඒව අවදි කරපු අය ඒව නිර්මාණය කරේ ඒගොල්ලොන්ගේ ශක්තිය පෙන්වන්න තේජා දැන් උදාහරණයක් යනවා මගේ පිළිමයක් කවුරු හරි හදනවා මොකද්ද හදන්න ඕනේ මේ වගේ එකක් හදුවට මූට පණ තියනවද මගේ හැකියාව වෙන එහෙනම් මංගේ ඔලු හයක් දාන්න ඕනේ එයි දාන්න ඕනේ මගේ සත්‍ය පෙන්න ඒ ශක්තිය පෙන්නන්නේ මම මමත්තේට ගහන නිසා එහෙනම් මට කඩු මම දැන් මේ පින්නතුන් මං කියන වචන කඩුවක් වගේද මල් වගේද කඩු වලින් එන වගේද මල් වගේද මොන වගේ දෙන්නේ ඇකට කඩු විසිරනවද කියලා දෙන්නේ මල් විසිරනවා කියලා දෙන්නද කඩු. ඒක කඩුවක් අතර දෙන්න ඕන. කඩු වගේ වචන තියෙන නිසා. අන්න එහෙම හැදුවේ. ඒ ඒවා ඒක නිර්මාණය කරලා හැදුවේ. අද අපි මොකෝ වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ ඒගොල්ලෝ දැන් බලන්න සුමන සමන් දේවාලයට ගියාම මයිංගනේ පූජවටි කීයක් තියෙනවද? ඔය අවුරුදු දෙක අවුරුද්දක් විතර සල්ලි එකතු කරලා චෛත්‍ය පහක් හදන්න පුළුවන්. 1000 කොළ මොනරු 2000 කොළ 5000 කොළක් තියෙනවා අතරින් පතර. දැන් පිළිමේට මොකටද සල්ලි? ඒක ඕන කාටද? කපුවට. ඉතින් ඔබ මෙහෙම ඕක ඔන්න උන්නයි තමසේ තියා ගන්නවා. දීලා වල විතර බොරු කරලා දීලා එන්න ඕන. කියලාම දීලා උන්නයි තමසේ තියා ගන්න මට නම් ඔය පිළිමේට කිසිම දෙයක් දෙන්න උමනාව. එහෙම දීලා එන්න. අරම දීලා ඇවිල්ලා වැඩා නැහැ. ඒ නිසා අපිනද මේක මැටි පිළිමයක්. සමන් දෙයියන්ට ප්‍රශ්නයක් ඇතුවේ එතෙන්ට આવත්. එයාත් කුණ්ඩලණී අවදි කරලා මේ නිර්වාණ ධාතුව දැකපු කෙනෙක්. එයාගේ එයාගේ තේජවාන්ත භාවය පෙන්වන්න තමයි ඒක හැදුවේ. නමුත් අද උනේ මොකද්ද? මමත්තේ නැති කරන්න කියා දීපු ආය ගාවට කියලා මමත්තේට ආවඩන. උන් අර කඩු වලින් ගහන්න නැති එකයි පුදුමයි. ඒ හැමෝම පින්නතුනේ දැඩි ශක්තියින් තිබිච්ච අය. ඒගොල්ලෝ මමත්තේට එරෙහිව සටන් කරපු අය. මොකට එරෙහිව සටන් කරපු අයද? එතකොට ඒගොල්ලන්ගේ ශක්තිය පෙන්වන්න ඕව විදියට හිතේ හදලා නිර්මාණය කරේ. ඇත්තටම ඒගොල්ලෝ වඳින්න ඕන. ඇත්තටම වඳින්න ඕන. ඒක තේරුම දැනගෙන. නමුත් දැන් වඳින්නේ මොකද? මමත්තේ නැති කරලාද? මමත්තේ වෙවුලන නිසාද? අරක දකින්නකොට දැන් අපේ මමත්තේ වෙවුලනෝනේ. අපේ මමත්තේ වෙවුලනකොට නේද බය වෙන්නේ? ඒ හරි. ඒ පිළිම හදව මිනිස්සේ හරි. ප්‍රශ්නේ තියෙන මොකද්ද? අපි පිළිම ගැන දැක්ක අර්ථකථනය වැරදි. දැන් මේ පින්නතුන් තනියෙන් ගිහිල්ලා රෑ 12ට බලන්න කාළියම්ම කෝවිලට ගිහින් එන්න පුළුවන්ද කියලා බලන්න. ඔබේ මොකද්ද දෙදරන්නේ? මමත්තේ දෙදරන. මොකද්ද දෙදරන්නේ? මමත්තේ වෙවුලනෝ. හරි. පිළිමේ හදපු විදිය හරි. ඔබේ මමත්තේ වෙවුලන නැති කරන්න ඕන. ඒ විදියට හැදුවේ. දැන් මොකද්ද කරන්නේ? අනේ කාලි අම්මේ එළුවෙන් නෙවෙයි හරකෙන් නෙවෙයි කුකුලෙන් නෙවෙයි මවින් සිල්ලගෙන් හරි ගෙනල්ලා දෙන්න. හරිද? අනේ කාලි මට කරදරයක් කරන්න එපා. කාලි මමත්තේ නැති කරන්න බලාගෙන ඉන්නවා. ඔබ කාලිගේ මමත්තේ නැති කරන්න එපා කියලා ඉල්ලා සිටි. කාතරගම දෙවියෝ අරේ බලාගෙන ඔලු හයක් දාගෙන බය කරගෙන ඔබේ මමත්තේට පෙන්නන්නේ. ඔබ පූජවට්ටියක් තියලා කියන ෂේප් එකේ මගේ වැඩේ කරලා දීපා. සිංහල මිනිස්සු තමයි මිනිස්සු අප්පා. යක්ෂයෙක්ගේ හරි කවන්නේ වැඩේ කරගන්න තියෙනවනะ. මේ පින්නතුනි මේ අන්තිම කතාව. දැන් ඔය හිත ගැට බලා ගන්න හොඳේ. නැත්තම් ඔය ඕවා මේ වගේ කොටවත් දැනෙන්නේ. ඊළාට මේ අපායේ මේ කතාවක් මේ සාමාන්‍ය ජනප්‍රවාද කතාවක්. අපායට ගියාලු මේ දැන් මේ කාලේ නූතන කාලේ මාධ්‍යවේදී. මාධ්‍යවේදී වැඩිපුරම ඉන්න අමතිවරුද අපිද?
නෑ නොල්ු ඉන්දියාව මිනිස්සු ඉන්නවලු කූඩුවල එතට ඉන්දියාම කවුද ඉන්නේ ජර්මන් මිනිස්සු ඉන්නවා ඉංග්ලන්ඩ් මිනිස්සු ඉන්නවා ඔක්කොම කූඩුවල දාලා ලොක් කළා ලංකාවයි එළියට ඉදහස යවිදිනවලු ඇයි දැන් ඔක්කොම අපායේ ඉන්න අය කූඩුවල දාලා ලොක් කළා ලංකාවේ මෙහෙන් ගිය හොතම්බෝ ටික විතර එළියේ ඇවිදින ඉතින් මාධ්‍ය එළියට ප්‍රශ්නයක් ආවලු ඔක්කොම ලිබ්බ දාලා ලොක් කළා යම රජුරුන්ගෙන් ගිහිල්ලා ඇහුවලු මොකද්ද ඈ මේ යම රජතුමනි මේ ඔක්කොම ලොක් කළා ඇයි මේ ලංකාවේ අපෙන් ආපු අය විතරම එළිය ඇවිදින්නේ අප උල් ලොක් කරන්න දෙයක් නෑ ඇයි ලොක් කරන්න දෙයක් නැති එක එක අපායේ පැනලා යන්න හැදුවොත් අනිත් එක ආව තමයි බිමට දාලා ඇවිල්ලා මට කියන්නේ අපායේ පැනලා යන්න හැදුවා කියලා තේරුණාද මම මේ කියපු දේ ඒ වගේ තමයි දැන් මේ පිටරතු දැන් මම මේ මමත් එන ඇති කරන්න කිව්වනේ එහෙනම් උඹලම තමයි මට මේකෙන් ගැලවිලා යන්න දෙන්නේ අන්න ගිහින් කියාගෙන ඒක තමයි ලංකාවේ ට්‍රැඩිෂනල් එකේ ස්වභාවය අපායේ පැනලා යන්න හැදුවත් යන්න දෙන්නේ නැහැ දීපා විෂ්ණු දෙවියෝ වැඳ වැඳ ඉඳ පන් කතරගම දෙවියෝ වැඳ වැඳ ඉඳ පල්ල ඒ වටම ආවඩ වැඩ නේ දැන් ඔයි හිතේ කොච්චර මට හෙන තියෙනවද හෙට හාමුදුරන්ට මොනවා හරි වුණොත් ඔබට හිතෙනවද ඉතින් තින් බලන්න බුදු හාමුදුර කෝන්නේ ලෙඩ රෝග කොච්චර හැදෙනවද හැදියංකො ඉතින් බලන්න මේක මැරෙන්න බැරි ශරීරයක්ද මෙතන තියෙන්නේ පුළුවන් දැන් මගේ වයසේ වෙන ළමයි මැරිලා නැද්ද මේ ලෝකේ මැරිලා තියෙන නේ කල්පනා කරලා බලන්න නිකමට තමන්ගේ සම්ප්‍රදාය කර තියාගන්න යන්න එපා මරණය කොයි වෙලාවෙත් තියෙනවා මං අද මැරුණත් මගේ මම විතරයිද මේ වයසේදී මැරෙන්නේ මීට කලින් ළමයි මැරිලා නැද්ද ඈ එකපාරට බුදුතු පිටින් මැරිලා නැද්ද තියෙනවා නමුත් ඔබට ඕන හැමතිස්සෙම සම්ප්‍රදාය විශ්වාස කරන්න ඒ නිසා හදිස්සිය හරි මම මැරුණොත් ඒකත් හිතට එකතු කරලා සම්ප්‍රදාය හදනවා මිසක් මේ කියාදීපු දෙයින් එතර වෙන්න හිතන්නේ හිතන්නේ නැහැ ඒ තරම්ම ඔබ ඇත්ත තිත්තයි ඇත්ත තිත්තයි ඇත්තම ඇත්ත තිත්තම තිත්තයි